আমাদের আদালতে লাঞ্ছার নাই, আমাদের আমাদের ইটা আমাদের গাউরিং দুদাও সে দিক পিলিগান মা সাউন সিসি যেতে যা টেম্পল বাহান বেকার সেবা সে পাওয়ার জন্য সাজিবি সাকাচ্ছা হতে আরে দাও সে দি মে দাম সাকাচ্ছা হতে সাবাদি সম্ভাবি ই তোমায় আর্দনা করে কুজপাদে দিজনে সুপিতবান সঙ্গমান সেতে ইয়ে মান করে কাটা সম্বন্ধে মহতকে ডক্টরে দিন উন্নয়নের মামা ইয়ে দাওসেদি সুপ্রদেশ না যোজনা কলা নমুত আপনাকে অনুকম্পাবে নি আপনি দিল্লি মধ্যে সমাধান মনিং প্রচার দেখি সম্বন্ধে উন্নয়নকে নমস্কার করে চেতনা দোকান সম্বন্ধে সমাধান অনুগ্রহ আজ মামা যোজনা করে উদ্দেশ্য মাসেতে সন্নিহিত নিকায় সলাহ নমাগিয়ে চিত্ত සංයුක්තයි සූත්‍රයක් කාමදී සූත්‍රය කියලා උන්වහන්සේ අද අපේ සූදේශනා ආදා දෙවි අපි ඒ දේශනාවෙන් අනුතුරුව අපිට පුළුවන් ධර්ම සාකච්ඡාවකට ඉලබෙන්න. හොඳයි එහෙනම් මම වැඩි කාලෙ ගන්න නැතුව ඉතාමත් ගෞරවයෙන් පූජ්ජපාද දීගෙන සුගතවන් සත්‍යවන් වහන්සේට ආරාධනා කර සිටිනවා අද දවසේදී ධර්ම සාකච්ඡාව ආරම්භ කරන ලෙස. පෙරවන් සරණ හැම දෙනාටම නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නීලංගෝ සේත පච්චාදෝ ඒකාරෝ වත්ත තීරතෝ අනිගං පස්ස ආයන්තං චින්නසෝතං අබන්දනන්ති ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා අතර තිබෙනවා බුද්ධ භාෂිත ශ්‍රාවක භාෂිත කියලා දේශනා ක්‍රම දෙකක්. බුද්ධ භාෂිත කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ දේශනාවක්. ශ්‍රාවක භාෂිත කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා දේශනා කර දේශනා. ඒ වගේම සමහරක් වෙලාවට බුදු පියාණන් වහන්සේට දේශනා කරපුවා ශ්‍රාවකයන් වහන්සේ නැවත දේශනා කරන අවස්ථාවක් තියෙනවා. ඉතින් කොහොම නමුත් මුල් දේශනාව බුද්ධ දේශනාව බුද්ධ දේශනාවට අනුරූපව දැන් ශ්‍රාවකයන් වහන්සේ නමක් දේශනාවක් කරනවා නම් ඒක ශ්‍රාවක භාෂිතයක් විදිහටයි හඳුන්වන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය ස්කන්ධ වශයෙන් බෙදාගෙන යනකොට ධර්මස්කන්ධ 84,000ක් වශයෙන් තමයි විස්තර වෙන්නේ. විනය පිටකයට 21,000ක්, සූත්‍ර පිටකයට 21,000ක්, අභිධර්ම පිටකයට 42,000ක්. මේ කියන ධර්මස්කන්ධ බෙදීම කරනවා ද්වාසෝ ගණ්‍යං වේසහස්සානි බික්කුණෝ චතුරාසීති සහස්සානි යේ ධම්මා පවතිව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් ධර්මස්කන්ධ 82,000ක්ද ශ්‍රාවකයන් වහන්සේලාගේ මුඛයෙන් ධර්මස්කන්ධ 2,000ක්ද මේ සියල්ලම 84,000ක් ඇටියටයි ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පවතින්නේ. එහෙමනම් අද දවසේ මේ මාතෘකා කරගත්ත කාම බුහු සූත්‍ර දේශනාවත් බුදුරජාණන් වහන්සේ හා සම්බන්ධ වෙච්ච ධම්සපා මණ්ඩපයක්වත් ධර්ම සාකච්ඡාවක්වත් නෙවෙයි. කාම බුහු කියන ආයස්මත් තෙරුන් වහන්සේ සමග අනාගාමී වූ චිත්ත ගෘහපති අතරටු සංවාදයක්. නැත්තම් ඒ කාම බුහු ස්වාමීන් වහන්සේ චිත්ත ගෘහපතියාගෙන් ඇසූ ප්‍රශ්නයක්. එය චිත්ත ගෘහපතියා තිබුණ මේ සිව් පිළිසිඹියා ඥාන සහිත ගලපමින් කළ අර්ථ විග්‍රහය එය බුද්ධ දේශනාවට සමානයි අනුරූපයි.
එක බුද්ධ දේශනාවෙන් බැහැර වෙච්ච දේශනාවක් නෙවෙයි. එහෙමනම් මේ දේශනාව විස්තර වෙන්නේ මෙන්න මෙහෙම නිදාන කතාව හැටියට. එක් සමයක කාමභූ කියන තෙරුන් වහන්සේ මච්චිකා සණ්ඩ කියන පළාතේ අම්බාටක කියන උයනෙහි නැත්නම් වනයේ වැඩ වාසය කරන දවසක් වුණා. එකල චිත්ත කියන ගෘහපතිතුමා මේ කාමභූ ස්වාමීන් වහන්සේ වැඩ සිටියේ කොතනද? එතනට වැඩම කර එතනට ගිහිල්ලා පාද නමස්කාර කරලා එක පැත්තකින් වාඩි වුණා. වාඩි වෙලා මේ ආයස්මත් කාමභූ තෙරුන් වහන්සේ මේ ගෘහපති පුත්‍රයාට මේ විදිහට දේශනාවක් කරනවා, උපමාවකින් සම්බන්ධ කරගත් දේශනාවක්. සාමාන්‍ය බුදු පියාණන් වහන්සේගේ දේශනා විලාසයක් තිබෙනවා, උපමා උපමේය ගලපමින් කරන අර්ථ විග්‍රහයක්. දැන් මෙතන තිබෙන්නේ උපමාවක් සහිතව උපමාවකින් අපේ මේ ජීවිත රතය, අපේ මේ ශරීර රතය, ශරීර කරස්තය සම්බන්ධ කරලා මේ කරස්තය දක්කාගෙන යන ආකාරයත් මේ කරස්තේ නිමාවක් ගැන තමයි කියන්නේ. නේලංගෝ සේත පච්ඡාදෝ ඒකාරෝ වස්තති රතෝ අනීගං පස්ස ආයන්තං චින්නසෝතං අබන්දන. මේ වචන ටික සමහරක් වෙලාවට අපිට පුරු නැති වචන. නේලංග, නේලංග කියලා කියන්නේ නිදොස්, දොස් නැති. හරි ක්‍රමයට නිවැරදිව සකස් කරගත්. නැත්නම් නිවැරදි ක්‍රමයට අමුණාගත්. නිවැරදි ක්‍රමයට පිළිවෙල කරගත්. සේත පච්ඡා පච්ඡාදෝ. සේත පච්ඡාදෝ කියල කියන්නේ සේතගෙන් සුදු පාට. ඡාදෝ කියනකොට වැස්ම. ඒක සුදු පාට වැස්ම ආවරණයක් සහිත. ඒකාරෝ, ඒකාරෝ කියලා කියන්නේ එක් ආකාරයක්. එහෙම නැත්නම් එක් විදිහක්. එක් ක්‍රමයකට සකස් වෙච්ච නැත්නම් එක 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 ආකාරයක පවතින රතෝ, රතයක් තියෙනවා. ඒ කියන්නේ යම් කිසි රතයක් තියෙනවා එකම විදිහට සකස් වෙලා එක නිවැරදි, ඒ වගේම සුදු පාට වැස්මකුත් එක්ක. අපි හිතමු කරත්තයක් කියලා. මේ කරත්තේ ගත්ත රතේ කියන්නේ කරත්තේනේ. මේ කරත්තේ නිවැරදි යොදපු ගොන් රෑන, නිවැරදි යොදවපු කරත්ති දක්ව රතාචාරයවරේ, ඒ වගේම නිවැරදිව සුදු පාර්ර තියෙන ආවරණය කරගත්ත තැන වැසුම වැස්ම ගැන කරත්තය මේ සම්බුල් කරත්තය හරි කොටසත් එක්ක. ඒ කාරෝ කියල කියන්නට වටට ගොන්නු දෙන්නත් එක්ක මේ කරත්තය හරියට බැන තියෙනවා එකම කනුවක අර වීදන් වීදන්ට. එතකොට මෙන්න මේ විදිහට දැන් වුණ රතයක් තියෙනවා. එතකොට මෙන්න මේ රතය කොහොමද දැන් මේ රතේ ගමන් කරන්නේ? අනීගම් පස්ස ආයන්තං චින්නසෝතං අබන්දන. අනීගම් කියන්නේ දුක් නැති. ඒ වගේම ආයන්තං මාර්ගයේ කෙළවරට පැමිණිලා චින්න සෝතං සැද පහර සම්පූර්ණයම සුණු විසුණු කරලා අබන්දනං රාගාදී බැඳුම් වලින් වෙන් වෙලා එන ආකාරය බලන්න කියලා කියන්නේ. එහෙමනම් දැන් ඔන්න බලන්න, කරත්තයක් තියෙනවා, රතයක් තියෙනවා. මේ රතේ ඉතාමත්ම නිවැරදි. මොකද රතේ වැරදි තියෙනවා රතේ ගමන් කරන්න බෑ. රත්තේ තවත් තැනකට අරගෙන යන්න බෑ. ඒක නිසා තනි වචනෙන් කියන නිදොස් රතය. නිදොස්. ඒ විතරක් නෙමෙයි, වැස්සට නොසෙමී ඉන්න, ඒ වගේම බේරිලා ඉන්න ආවරණයකුත් තියෙනවා. ඒ වගේම මේ රතය මේ බොන් රෑනත් එක්ක නිවැරදි බැඳලා තියෙන්නේ එක ක්‍රමයකට. වෙනස් විදිහක් නෙමෙයි. ඉතින් මේ විදිහ නිවැරදි යෙදෙන රතයක් තියෙනවා නම් මේ රතය දුක් නැති රතයක්. ඒ වගේම මාර්ගයේ කෙළවරට පැමිණ සතයක්. ආ, එතනින් හරියට යන්න මාර්ගයක් නැහැ. ඒ වගේම චින්න සෝතං
සඳපාර සම්පූර්ණ සුන විසුම කරපු රතය. අබන්දනං බෙන්දු සහිත එක රාගාදී බන්ධන සියල්ල යටපත් කරගත ඇති කරගත්ත රතය. මෙන්න මේක තමයි ගාථාවේ උගන්වන අදහස. නමුත් මේ ගාථාවේ තියෙනවා මේ උපමාවට ගලපපු උපමාවට ගලපාගත් අර්ථය. ඒ කියන්නේ මොනවා මේ උපමාවත් එක්ක සම්බන්ධ කරගත්ත අර්ථ විග්‍රහයක් තිබෙනවා මේ තුල. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මේ කියන දේශනාව ඉමස්සකෝ ගහපති සංකීර්තේන බාසුදස කතං විතාරණ අත්තෝ දත්තග්ගෝ. අනේ ගෘහපතියනි, ඉතා කෙටියෙන් මා මේ ප්‍රකාශ කළ කතාවෙහි විස්තර කතාව අපි කොහොම දැනගන්නේද? ඒ වෙලාවේ කියන්නේ කොහොමද? කින්නකෝ ඒතම් භන්තේ භගවතා භාසිතම්. කිමෙක් ස්වාමීනි මේ භාග්‍යතුන් වහන්සේ වදාළාද? ඔව් ඔව්, මෙහෙම අනිවාර්යෙන් බුදු පියාණන් දේශනා කළ දෙයක්මයි මේක. එහෙමනම් කියනවා, එහෙමනම් ස්වාමීනි පොඩ්ඩක් කොහොම ඉන්න කියලා මේ ගෘහපති පුත්‍රයා ටිකක් නිශ්ශබ්ද වෙනවා. නිශ්ශබ්ද වෙලා තමන් මානසිකාරයට ගත්ත මේ ප්‍රශ්නේ. මොකද හේතුව චිත්ත ගෘහපතියා කියලා කියන්නේ සනාගාමීන් වහන්සේ නම. ඒ වගේම තමන් වහන්සේ සිල් පිළිපදින නාන්දරාපි කෙනෙක්. ඒ නිසාම පුළුවන්කම ලැබෙනවා මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න, පිළිතුරු සොයාගන්න. එහෙමනම් දැන් බලන්න ඕනේ මෙතනදී පැහැදිලි කරන අභ්‍යන්තර අර්ථය මොකක්ද කියලා. අභ්‍යන්තර අර්ථය ගත්තහම නේලංග කියලා කියන්නේ නේලංගන්තිකෝ බන්තේ සීලාන මේතං අදිවචන. නේලංග කියලා කියන්නේ සීලයට කියන සමාන වචනය. එහෙමනම් කෙනෙකුගේ ජීවිතයක් උපවත් වෙන්නේ, කෙනෙකුගේ ජීවිතයක් සැපවත් වෙන්නේ, කෙනෙකුගේ ජීවිතයක් ආලෝකමත් වෙන්නේ සීලය නැමැති ශ්‍රේෂ්ඨ ආභරණය නිසා. සීලය නැමැති ආභරණයෙන් පළඳාගත්තු සීලය නැමැති සුගන්ධයේ ජීවිත එකතුලා තිබුණොත් යටි සුළඟට පමණක් නෙමෙයි උඩු සුළඟට පවා හමාගෙන යන සුවඳ. එහෙමනම් අන්න මේ ජීවිතය නිවැරදි කරගන්නවා, ජීවිතය නිදොස් කරගන්නවා කොහොමද? සීලේ. අර තමන් රකින්න සීලේ කිලිටිනම්, සීලේ කඩතොළු වෙලා නම්, සීලේ හරියට කබර දාපු කෙනෙක්ගේ ශරීරයක් වගේ පවිත්‍ර වෙලා නම්, ඒ වගේම ලප කැලල් දාලා නම්, ඒ වගේම දුර්වර්ණ නම්, අන්න සීලය දොස් සහිතයි. එහෙම දොස් සහිත සීලයක් තියෙනවා නම් මේ ජීවිත යාත්‍රා බොහොම අඳුරුයි. ඒක නිසා පැහැදිලි කරන්නේ කෙනෙකුට තිබෙන්න ඕනේ මේ සීලය නැමැති නිදොස් ආභරණය, නිදොස් ආවරණය, නැත්නම් නිදොස් වූ ස්වභාවය තිබෙන්න ඕනේ. එතකොට මේ සීලයෙන් ශක්තිමත් වුණා නම් කෙනෙක් නිදොස් වුණා නම් ඒ ජීවිතයට තියෙන්න ඕනේ ආවරණයක්. ඒ කියන්නේ එහෙමනම් සීලය නිදොස් වෙනවා නම් ඒ ජීවිතයේ ආවරණය තවත් තැනකට කැඩලා ගින්දර යන්න නොදී, සීලය පළු දෙන්න නොදී, සීලෙන් පිරිහලා යන්න නොදී තිබෙන්න ඕන ආවරණයක්. ඒ ආවරණය තමයි සේතපච්ඡාදෝ කියලා කිව්වේ. සේතපච්ඡාද කියලා කියන්නේ විමුක්තිය ඒතං අදිවචන. විමුක්තියට කියන සමාන වචනය. එවන විමුක්ති කියනකොට කදංග විමුක්ති, ඒ වගේ විකම්බන විමුක්ති, ඒ වගේම පටිපස්සද්ධ විමුක්ති, ඒ වගේම සමුච්ඡේද විමුක්ති, නිස්සාරණ විමුක්ති කියලා විමුක්ති ක්‍රම පහක් දේශනා වෙනවා. දැන් පදංග විමුක්තියක් කියලා කියන්නේ සමාදන් වුණු සීලය සමාදන් වෙනකොට, ඒ වගේ සීලය ආවර්ජනා කරනකොට, ඒ වගේ සීලය ආනිසංස හිතනකොට, ඒ සීලය කැඩෙන්නේ නැති
නැවත නැවත හිතමින් ඉන්නකොට අඛණ්ඩ කුසල් සිත් පහළ වෙනවා. මේ කුසල් සිත් පහළ වෙන්න කාය දුච්චරිත, වාචී දුච්චරිත, මනෝ දුච්චරිත කියන මෙතර විද දුච්චරිතය තදංග වශයෙන් යටපත් වෙනවා. එතකොට මේ සීලය තුළ මනාව පිහිටාගෙන භාවනා කර්මස්ථානයක් ප්‍රගුණ කරනකොට හිතේ සමාධිය වැඩෙනවා. ඒ වගේම සමාධිය ශක්තිමත් වෙනවා විදර්ශනා සමාධියෙන් හිත නැඹුරු වෙනකොට. ඒ කියන්නේ මේ ශරීරය තුළ තිබෙන අභ්‍යන්තරයේ දකිමින්, බාහිරයේ දකිමින්, ආධ්‍යාත්මික බාහිර දකිමින්, නාම රූප ස්කන්ධ ආයතන ආදී පරමාර්ථ දකිමින් අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් මෙනෙහි කරනකොට අන්න වැඩෙනවා විදර්ශනා සමාධිය. එතකොට මේ සමත සමාධියෙන් සහ විදර්ශනා සමාධියෙන් හිතේ සමාධිය ශක්තිමත් වෙන්න වෙන්න මොකද වෙන්නේ? අර පංච නීවරණ ආදී මේ දොස් ධර්ම නැත්තම් සීලෙන් පරිබාහිර වූ අර අකාරුණිකාත්‍ය, අමෛත්‍රිය, ව්‍යාපාද ආදී මේ පංච නීවරණයන් ක්‍රමක්‍රමෙන් පැය ගණන්, සති ගණන්, මාස ගණන් යටපත් කරගන්න පුළුවන්කම ලැබෙනවා අන්න කියලා වික්කම්බන විමුක්තිය කියලා. ඊළඟ යම් දවසකදී යම් කිසි කෙනෙක් මේ ස්කන්ධායතන ධාතු කියන මේ පරමාර්ථයන් දකිනී නාම රූප විදර්ශනාව යෙදෙනකොට නැවත නැවත අනිත්‍ය වශයෙන් වඩ아가න ප්‍රගුණ කරගෙන ප්‍රගුණ කරගෙන යනවා. එසේ ප්‍රගුණ කරගෙන යනකොට මේ යෝගාවචරයාට මේ කිසිම ආකාරයේ සත්‍ය පුද්ගල නිමිත්තක් නැත්තම් නිමිත්තක් මතුවෙන්නේ නැහැ. ඒ වගේම නිත්‍ය සංඥාව සම්පූර්ණයෙන්ම දුරු වෙනවා, මෙහෙටපත් වෙනවා. ඒ කියන්නේ කියන්නේ නිත්‍ය සංඥං පජහන්තෝ අනිත්‍ය සංඥං භාවති. නිත්‍ය සංඥාව දුරු කරමින් නැත්නම් දුරු සිදීම් පිණිස අනිත්‍ය සංඥාව වඩනවා. ඒක හැම දෙයක්ම අනිත්‍ය වශයෙන් දකිනකොට නාම රූපය කැටි කැටි විඳි විඳි යන ආකාරය දකිනින් අනිත්‍ය වඩනකොට අන්න හිතේ නිත්‍ය සංඥාව සම්පූර්ණයෙන්ම මේ විදර්ශනා මාර්ගයේදීම යටපත් වෙන්න පටන් ගන්නවා. ඒක යටපත් වෙනකොට අර අනිමිත්ත කියන ගතිය, අනිමිත්ත ලක්ෂණය ටික 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 හිතේ ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඊළඟට මොකද වෙන්නේ? දුක්ඛ සංඥාව. දැන් කෙනෙක් මේ පරමාර්ථ ධර්මයන් ආධ්‍යාත්මික බාහිර වශයෙන් ඒ සියල්ලම කැටි කැටි බිඳි බිඳි යෑමෙන් පෙළෙන ස්වභාවයෙන් යුක්තයි කියලා මේ දුක්ඛ ධර්මතාවය නැවත නැවත මෙනෙහි කරමින් යනකොට මොකද වෙන්නේ? මේ යෝගාවචරයාට ඒ මාර්ගයේදීම දුක්ඛ සංඥාව සම්පූර්ණයෙන් ප්‍රකට වීම නිසා අර පණිදි, ප්‍රාර්ථනා, බලාපොරොත්තු, අනාගත කැතු මේ සියල්ල හිතෙන් බැහැර වෙනවා අන්න විදර්ශනා මාර්ගයේදීම. අන්නවල් අපණි හිත කියන විමෝක්ෂයේ ගතිලා විදර්ශනා මාර්ගයෙන් පහළ වෙනවා. නැවතත් මේ යෝගාවචරය මේ පරමාර්ථ ධර්මය අනාත්ම වශයෙන් ප්‍රකට කරගෙන යනකොට ඒ අනාත්ම ලක්ෂණයෙන් ප්‍රකට වීම නිසා මේ රූපකය, නාමකය, හදන කෙනෙක්, සකස් කරපු කෙනෙක් කතා කරන්න යන්න කතා කරන්න ඒ වගේම අපි පැහැදිලි කරනවා නම් ඒ ශුන්‍යතාවය දකිමි. ශුන්‍යතාවය කියලා කියන්නේ හිස් ස්වභාවය. මේ රූපකය, නාමකය කරවන කෙනෙක් නෑ, අයිතිකාරයෙක් නෑ, විඳින කෙනෙක් නෑ. අර ශුන්‍යතාවේ සම්පූර්ණයෙන් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. සත්පුද්ගල සංඥාව යටපත් වෙනවා. තමන්ට මේ අනාත්ම ලක්ෂණය විදර්ශනාවේදී ප්‍රකට වෙනකොට. එහෙමනම් අපි තේරුම් ගන්න මෙතනදී අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයන්ගෙන් ගැඹුරින් විදර්ශනා වැඩි වැඩි මේ යෝගාවචරයා අර සංස්කාරයන්ගේ යථා ස්වභාවය දකිමින්
සංස්කාරයන්ගේ මධ්‍යස්ථ ස්වභාවයට පත් වෙන සංඛාරුපේක්ෂා ඥානයේ දක්වා ගමන් කරාම නැවත නැවත මේ යෝගාවචරය පරිකරම කරමින් මේ ත්‍රි ලක්ෂණේ එක ලක්ෂණය සමන්ත ඉතාමත් ප්‍රකටවන එක ලක්ෂණයක් මතු කරගන්න. ඒ ලක්ෂණේ මතු කරගෙන අපි හිතමු උදාහරණයක් විදිහට අනාත්ම ලක්ෂණේ මේ අනාත්ම ලක්ෂණය නැවත නැවත වඩමින් අර නාම රූපයන්ගේ උදේවය නාම රූපයන්ගේ භංගය එවගේ භය ආදීන වාදී ක්‍රමක්‍රමයෙන් පිළිවෙලින් විදර්ශනා ඥාන ශක්තිමත් වෙලා ශක්තිමත් වීමෙන් බල ගැනීමෙන් මේ යෝග අවචරය සංකාරපේක්ෂ ඥානෙන් එහා පැත්තේදී පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර ගෝ සෝතාපට්ටි මග්ග ඵල කියන මෙන්න මේ අවස්ථාවට පත් වෙනවා. ප්‍රතුත්තර ගෝත්‍රේ කරලා ලෝකෝත්තර භූමියට පත් කරනවා. එහෙමනම් ලෝකෝත්තර භූමියට පත් වෙනකොට ලෝකෝත්තර භූමියේදී සෝවාන් මාර්ග ඥානය ලබනවා සමගම මේ යෝගාවචරයාට පුළුවන්කම ලැබෙනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස වෙනි සංයෝජන ධර්මයන් එවන් තවත් ක්ලේශ ධර්මයන් එවන් දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් විචිකිච්ඡා සහගත සිත් මේ හැම දෙයක්ම සම්පූර්ණ ප්‍රහීණ කරන්න අන්න ඒවල සමුච්ඡේද ප්‍රහාණය සිද්ධ වෙනවා. ඒකට තමයි සමුච්ඡේද විමුක්තිය කියන්නේ. නැවතත් මේ යෝගාවචරය උත්සාහවත් වෙන ඉතිරි මාර්ගඵල සඳහා උත්සාහවත් වෙනකොට ඒ සත්දාගාමී අනාගාමී අවස්ථාවෙදී සෝවාන් ඵල සත්දාගාමී මාර්ගඵල අනාගාමී මාර්ගඵල අරිහත් මාර්ගයේ අවස්ථාවෙදී පවා මේ සර්ව ක්ලේශයන්ගේ සංසිඳීම දකින්නකොට පටිච්චසමුප්පාදී ප්‍රහාණය අරිහත් ඵලයටපත් වෙලා ඒ අරිහත් ඵලෙන් අරිහත් ඵල විමුක්තිය අතර අරිහත් ඵල සමාපත්තිය වින්දනය කරනවා නම් එතන තිබෙන නිස්සරණ විමුක්තිය. එහෙමනම් මෙතනදී මේ පැහැදිලි කරන්නේ විමුක්තිය කියලා නැත්නම් ශේක සුදු පාට වැස්මකින් වැහිලා කියලා කියන්නේ සම්පූර්ණ අරිහත්වයෙන් ජීවිතය ආවරණය කරගත්ත කියන එක. එහෙමනම් කෙනෙක්ගේ ජීවිතයක් තියෙනවා. මේ ජීවිතය පැහැදිලිවම ගත්තොත් මේ ජීවිතය සීලෙන් නිදුස් කරගෙන අරිහත් විමුක්තිය නැමැති ශ්වේත වර්ණෙන් යුක්ත ආවරණේ ආවරණ කරගෙන තිබෙනවා නම් ඒ ජීවිතය වටිනවා. ඊළඟ උපමාව කියන්නේ ඒකාරෝ භන්ති සතියා ඒතම් අදි වචන. ඒකාර කියලා කියන්නේ සිහියට කියන සමාන වචනය. දැන් එහෙමනම් මෙතන බලන්න සතිය කියනකොට සිහිය. දැන් කෙනෙක්ගේ ජීවිතයක් නිදොස් භවින් සේසත් සත් සුදු පාට නැත විමුක්තිය සීලෙන් විමුක්තියට බන්ධනය කරන්න සීලෙන් විමුක්තියට ගලපන්ට නැත සීලයේ විමුක්තිය කර ඇරගෙන යන්ට නම් සතිය කියන රැහන සතිය නෙමෙති ආධාරකය සතිය නෙමෙති අපට මේ කපොල්ල අවශ්‍ය වෙනවා. ඒ වගේ තමයි අර නිවැරදිව යොදාගත්ත අවයව ටික සම්පූර්ණයෙන්ම ගලප ගන්න කරත්තයක් ගත්තොත් දැන් මේ කරත්ටි ඉස්සරහා ගවය දෙන්න ඉදිරිපස්ස කරත්ටි මේ ඔක්කොම ගලප ගන්නට නම් අපට අවශ්‍ය වෙනවා මේ වියගහක්. මෙන්න මේ හා සමානයි මේ සතිය කියන්නේ. එහෙමනම් කෙනෙක්ගේ සීලයක ඉඳලා මේ සීල බලේ ඉඳලා අරිහත් විමුක්තිය දක්වා අරගෙන යන්න නම් මේ යෝගාවචර අවශ්‍යයි අඛණ්ඩ වූ සිහිය. සිහිය කියලා කියන්නේ මොකද්ද මෙතන? පරමේන සතිනේ පක්කේන සමන්නාගතෝ ඒ කියන්නේ උතුම් වූ ඒ සිහි නුවණින් යුක්ත වූ සිහිය. ඒ කියන්නේ මේක නිකම්ම සිහියක් නෙමේ නුවණ සහ බැඳිච්ච සිහියක්. එයි එහෙම කතා කරන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන සිත් වර්ග තියෙනවා. මේ සිත් අතර තියෙනවා ඥාන සම්ප්‍රයුක්ත සිත්, ඥාන විමුක්ත සිත්. දැන් කෙනෙක් සීලයක පිහිටාගෙන සමත භාවනා වඩමින් විදර්ශනා භාවනා වඩනවා. දැන් විශේෂයෙන් විදර්ශනා භාවනාවේ වැඩෙන විදර්ශනා ඥාන. මේ විදර්ශනා ඥානයන් වැඩෙනවා නම්
මෙතනදී 15 වෙනි කෙලින්ම ඥාන සම්ප්‍රයුක්ත සිත්. ඥාන විප්‍රයුක්ත සිතකින් දර්ශන ඥාන පුදින්න බෑ. එහෙනම් සතිය කියන චෛතසිකය ඥාන විප්‍රයුක්ත සිතක උපදිනවා ඥාන සම්ප්‍රයුක්ත සිත් උපදිනවා. මොකද සෝබන සාධාරණ චෛතසිකය. එහෙමනම් කෙනෙකුට පුළුවන් නෝනින් කරවත් මේ සතිය පවත්වන්න. හැබැයි නෝනින් කරව සතිය පවත්වනවා නම් ඒතර ඥාන විප්‍රයුක්තයි. එහෙමනම් මෙතනදී අර නුවණ සමග බැඳිච්ච සතිය තමයි වැදගත් වෙන්නේ අර සීලේ විමුක්තිය කරා අපේ සම්බන්ධ කරන අපේ ජීවිත සම්බන්ධ කරා. ඊළඟට පැහැදිලි කරනවා මේ වත්තති කියන වචනය. වත්තති කියන එක පවතිනවා. මොකද්ද පවතින්නේ? දැන් කරත්තයක් එහෙට මෙහෙට යෑමක් පවතිනවා. ඒ වගේ තමයි මේ ශරීරයක් ගත්තාම දැන් කරත්තය එහෙට මෙහෙට යන්නේ එක තමයි මෙතන වත්තටි කියලා කියන්නේ අභික්‍රමන පටික්‍රමන එහෙට මෙහෙට ගමන් කිරීම. ඊළඟට පැහැදිලි වෙන රතෝ කියලා කියන්නේ මොකද්ද? රතෝතිකෝ භන්තේ ඉමස්සේතං චාතු මහා භූතිකස්ස කායස්ස අදි වචන. සතර මහා භූතයන්ගෙන් හටගත් රූපකායද කියන නමක් තමයි මේ රතය කියලා කියන්නේ. එහෙමනම් බලන්න කොච්චර පැහැදිලිද? දැන් රතයක් ගමන් කරන්ට නම් නිවැරදිව යොදාගත්ත ගවයක් ඒවා නිවැරදිව යොදාගත්ත අංග සම්පූර්ණ දේ තියෙනවා ආවරණයක් තියෙනවා මේ කරත්තයක් ඒ ගවයන් ආදී මේ හැම දෙයක්ම එකට බද්ධ කරපු දෙයක් තියෙනවා මේ රැහැණක් හරියට පුළුවන් ලී දණ්ඩක් වෙන්න පුළුවන් යමක් තියෙනවා මේ අංග සම්පූර්ණ වුණොත් තමයි මේ කරත්තය ගමන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ වගේ තමයි සතර මහා ධාතුන්ගෙන් සකස් කරත් ඒ වගේ මෞපිය සම්බන්ධතාවයෙන් ආහාර පාන වලින් යැපෙන පෝෂණය වන එවන් කර්මෙන් චිත්තජ පුතුජ ආහාර කියන රූප කලාපයන්ගේ සමෘද්ධිවත්කම මේ ශරීර කූඩුව මේ ශරීර කූඩුව නැති කරප්පය ශරීර කූඩුවෙන් රාපේ තමයි දැන් අපි මේ විමුක්තිය කරා ගමන් කරපන්නේ එහෙමනම් මේ ශරීර කූඩුව කියන මේ සතර මහා භූතයන් සකස් වෙච්ච කූඩුවක් නා මේක ශරීරයක් නා මේක කයක් නා මේක රූපකය තියෙනවා මේ රූපේ දරු නාමයේ තියෙන මේ නාම රූපයෙන් බැඳිච්ච කය අපි දකින්න නම් අපිට අවශ්‍ය වෙනවා මොකද්ද මේ කියන අංගෝපාංග ටික මොනවද නැවතත් මතක් කරනවා නම් තමන්ට ඒ විමුක්තියක් කරා ගමන් කරන්න නම් අපට අවශ්‍යයි සීලය ඒ සීලේ පිහිටාගෙන විමුක්තිය කරා යන්නට අපට සිහිය අවශ්‍යයි ඒ සිහියෙන් විමුක්තිය කරා ගමන් කරනකොට අපි පියවර සටහනක් ගන්නවානේ අපි තබන පියවර ගෙවෙන විනාඩිය ගෙවෙන සැප්පරය කතා කරන වචනය ගන්න හුස්ම නැල්ල හැම මොහොතකදීම සිහිය කියන මේ අවිය අපි තීක්ෂණව භාවිතා කරමින් ඇත්ත ඇති සැටියෙන් දකිමින් විමුක්තිය කරා ළං වෙනවා විමුක්තිය කරා සමීප වෙනවා විමුක්තිය කරා සමීප වෙන මහන්සි ගන්නවා මෙන්න මේක තමයි මෙතන මේ රූපකය ඇසුරු කරගෙන අපි කරන හරි නැවතත් මේ කරුණු ටික හෙටියෙන් මතක් කරගන්නවා නම් බුදුරජාණන් වහන්සේ මෙතන රතියකට උපමා කරේ මොකද්ද අපේ මේ ශරීර කූඩුව ඒ කියන්නේ එහෙමනම් මෞපිය සම්බන්ධතාවයෙන් හටගත් සතර මහා භූතයන්ගෙන් ඒ වගේම අපි ගන්න ආහාර ඕජා කර්මජ චිත්තජ උතුජ වෙන ආහාර වල සකස් වෙච්ච මේ ශරීර කූඩුවක් තියෙනවා. මේ කූඩුවේ පැවැත්ම තමයි එහෙට මෙහෙට ගමන් කිරීම, කතාබස් කිරීම ආදී ක්‍රියාව. ඒතර මේ කරන ක්‍රියාවන් සමග මේ ශරීරයේ යථා අවබෝධය දකින්න නම් අපිරන් සිල්වත්කමක් තියෙන්න ඕනේ. ඒ වගේ සීලයක පිහිටාගෙන සතිය නැමැති රැහෙනි නැත්නම් සතිය නැමැති අවියෙන් එතකොට සතිය නැමැති දණ්ඩෙන් අපි අඛණ්ඩව මේක පවත්වාගෙන යනකොට නැත්නම් මේ පවත්වාගෙන යෑම නිසා තමයි අපට පුළුවන්කම ලැබෙන්නේ විමුක්තිය නැමැති මේ ශ්‍රේත වර්ණය යුක්ත ආවරණයක් අපේ ජීවිත හදාගන්න. එහෙමනම් බලන්න මෙතනදී පැහැදිලි කරන්නේ යම්කිසි කෙනෙක් ගමන යම්කිසි කෙනෙක් එනවා. උපමාවක් කියන්නේ එන යම් කිසි පුද්ගලෙක් සතර මහා භූතයෙන් හටගත්ත ශරීර කූඩුවක් මේ පියම ඉස්සරහට එනවා ගමන් කරමින් එනවා මේ එනගෙන එන කෙනා නිදුස් කෙනෙක් ඒ වගේ සුදු වැස්සක් තියෙන කෙනෙක් ඒ වගේම එක් ආකාරයෙන්
දැරියක් නැත්නම් එක් දැරියක් නැත්නම් එක් එකකින් බැඳිච්ච අඛණ්ඩව එක පිළිවෙතකට බැඳිච්ච එක ආකාරයකින් පවතින රතයක් ගමන් කරන එක පුද්ගලෙක් වෙනවා. මේ පුද්ගලයා කවුද? සම්පූර්ණයෙන්ම නික්ලේශී බවට පත් වෙච්ච රහතන් වහන්සේ නමක් මේ පැමිණෙන්නේ. මොකද උන්වහන්සේ නිදොස් කියලා කිය මොකද සීලයෙන් නිදොස් වුණා. උන්වහන්සේගේ සිල්වත්කමේ ගුණවත්කමේ කිසිම අඩුවක් නැහැ. උන්වහන්සේ ශ්‍රේෂ්ඨයි. ඒ වගේ උන්වහන්සේ තුල සුදු වර්ණයක්. ඒ කිය සුදු වර්ණයක් සුදු වැස්මක් තියෙනවා කියලා කියන්නේ කිසිම තැනක ලපයක් නැහැ. කහටක් නැහැ. ඒ සුදු වස්ත්‍රයක කහටක් හරි පැල්ලමක් හරි වැස්මක් මොකද වෙන්නේ? වහා පෙනෙනවා. අපේ ජීවිතවල ගත්තොත් පෘතුජන මනසේ පෘතුජන සිතේ කොහේ නමුත් අපේ සිත තුළ හරි අපේ ක්‍රියාවන් තුළ තවත් කෙනෙකුට වද හිංසාව පීඩාවක් දෙන සැලලි තියෙන්න පුළුවන්. නමුත් ලප තියෙන්න පුළුවන්. නමුත් සම්පූර්ණ සුදු වස්ත්‍රයක් ගත්තාම ඒ සුදු වස්ත්‍රය පිරිසුදුයි කියලා කියන්නේ ලප නැත්තම් කැළලි නැත්තම් කටතුළු නැත්තම් ඉරිල නැත්තම් තුවාලේ වෙලා නැත්තම් වෙනත් දෙයක් මිශ්‍ර වෙලා නැත්තම් වෙනත් පාටක් ඉයල්ල නැත්තම්. ඒ වගේ තමයි මේ එන උතුමන් වහන්සේගේ ජීවිතය සම්පූර්ණයෙන්ම සුදු වස්ත්‍රයක් හා සමානයි. මොකද උන්වහන්සේගේ කිසිම ආකාරයේ වරදක් නැහැ. උන්වහන්සේ කිසිම ආකාරයේ අකුසල මාත්‍රයක්වත් නැහැ. කුසල මාත්‍රයක්වත් නැහැ. අකුසල් අකුසල් මත තමයි පින්වතුනි අපි ළඟ වැරදි සිද්ධ වෙන්නේ. නමුත් ඒ කිසිම දෙයක් නැහැ. ඒ වගේම අවිජ්ජා තණ්හා උපාදානයෙන් ක්ලේශ වටේ නැහැ. අවිජ්ජා තණ්හා උපාදාන තියෙන නිසාම අපි සංඛාර කම්ම කියලා මේ කර්ම එකතු කරන්නේ. නමුත් මේ කිසිම දෙයක් නැහැ. ඒක නිසා උන්වහන්සේ සුදු පාට වස්ත්‍රයකින් යුක්ත වසාගත් ජීවිතය. ඒ වගේම උන්වහන්සේ පියවර සටහනක් කියන්නේ. ඒ වගේම කතා වචනයක් කතා කරන්නේ. ඒ වගේම ඇසක් ඇල බලන්නේ, අතක් ඔසවන්නේ. මේ හැම දෙයක්ම එකම එක ආකාරයකට. ඒ තමයි සතිය. සාමාන්‍ය පුතුචන කෙනෙක් ගත්තොත් එයාගේ තියෙන වික්ෂිප්ත මනස. මොකද කුසල කුසල හැම වෙලේම උපදින නිසා හැම වෙලේම අවුල් නිසා සිහි එක දෙන පවතින්නේ නැහැ. නමුත් රහතන් වහන්සේ නමක් ගත්තාම උන්වහන්සේගේ ක්‍රියාව සම්පූර්ණ එකම එක දෙයයි අනුගමනය සිහියෙන් තමයි උන්වහන්සේ හැම දෙයක්ම කරන්නේ. හැබැයි මේ හැම දෙයක්ම ක්‍රියා මාත්‍ර බවට පත් වෙනවා. දැන් බලන්න අපේ ලංකාවේ ඈත අතීතයේ හිටියා චිත්තගුත්ත මහ රහතන් වහන්සේ. උන්වහන්සේ වැඩ සිටියේ අද වර්තමානයේ පහඳුන කරඳුලෙන කියන ආරණ්‍ය. මේ ආරණ්‍ය භූමිය ඉස්සර කාලේ තිබිලා තියෙන නාගස්. ඒ වගේම එම විහාරේ තිබිලා තියෙන ලස්සන මේ මහ බෝසතුන් වහන්සේගේ චිත්‍ර. ඒ කියන්නේ සතර බුදුරජාණන් වහන්සේ ළඟ නේද චිත්‍ර තිබිලා තියෙනවා. එතකොට උන්වහන්සේ කිසිම දවසක තමන්ගේ net දෙකේ බඹෙන් එහාට දැකලා නැහැ. බඹේ දුර පමණ හැමදාම දකින්න එහාට උන්වහන්සේ දැකලා නැහැ. ඉතින් නාගස්වල නාමල් පිළ කියලා දැනගන්නේ නාමල් පෙති බිම වැටලා තියෙනකොට තමයි. නැත්නම් ඒ කවදාවත් සිස උස්සලාවත් නාගහක නාමලක් දැකලා නැහැ. බලලා නැහැ. දවසක් විහාරයට ආව ආගන්තුක පිරිසක් ඇවිදින් මේ විහාරයේ තියෙන චිත්‍ර දැකලා විශේෂයෙන් අර බෝසතුන් වහන්සේලා අතීත බුදුරජාණන් වහන්සේ හතර නමගේ චිත්‍ර දැකලා බොහොම පැහැදිලිවෙන් කතා කරලා තියෙනවා. එහෙම නමුත් ඒ වෙනකන් මේ චිත්තගුත්ත මහරහතන් වහන්සේ විහාරයට ගිය පිරිසක් උස්සලා බලන්නේ ඒ චිත්‍ර මොනවද කියලා. බලන මොන තරම්නම් අර සිහිය කියන මේ එකම ධර්මතාවෙන් ඒ එකම ආකාරයකට මේ ජීවිතේ බඳලා තියෙන විමුක්තිය තුළ. එහෙමනම් කෙනෙක් අර විමුක්තිය කරා පැමිණියාම අනිවාර්යව සිහිය කියන එක අඛණ්ඩව පවතිනවා කියන එක මෙතන කියන්නේ. ඒ වගේම සිහිය පවතින උපකාර වෙන උන්වහන්සේ ක්‍රියාව මොකද්ද? අභික්ඛන්තේ පටික්ඛන්තේ ඇවිදීම ආපසු ඇරි පැමිණීම ආදී සෑම ඉරියවකම සෑම මොහොතකම මේ සිහිය පවතිනවා අර සීලයේ සහ විමුක්තියේ තියෙන බලය නිසා. එහෙමනම් මේ තමන්ගේ ශරීරය හැම වෙලේම දකින්නේ තණ්හා දිට්ඨි මානව වෙන්නේ මොකද නික්ලේශින්. එයාගේ තමන්ගේ ශරීරයේ කූඩුව දකින්නේ හැම වෙලේම පරමාර්ථ ඇතින්. මෙතන තිබෙන්නේ පඨවිය, ආපෝ, තේජෝ, වායු, භූත රූපයන් හටගත් කර්මෙන්, සිතෙන්, ඉරුත්වෙන් හටගත් ආහාරයෙන් හටගත් රූප කොට රූප කලාප සමූහය. ඒ වගේ මෙතන පවතින්නේ
සම්පූර්ණයෙන්ම නාම රූප දෙකක් මෙතන සත්‍ය පුද්ගලෙක් නෑ මෙතන නිස්සත්ත්ව වූ නිජීව ශුන්‍ය ස්වභාවය යුක්තයි කිය කියා අර පරමාර්ථ වශයෙන් තමන්ගේ ජීවිතේ තමන් දකින මෙන්න මේ ආකාරයේ ගුණයන්ගෙන් යුක්ත උතුමන් වහන්සේ නමක් තමයි දැන් මේ එන්නේ එතන උන්වහන්සේගේ නැත්නම් ඒ උපමාවට පස්සේ පැහැදිලි කරනවා අර එන උන්වහන්සේගේ චරිත ස්වභාවය ගැන අනීගං පස්ස ආයන්තං චින්නසෝතං අබන්දන පස්ස දකින්ද අනීග කියන ගුණයෙන් යුක්තයි ඒ උන්වහන්සේ අනීග කියන ගුණයෙන් යුක්තයි ආයන්ත කියන ගුණයෙන් යුක්තයි චින්නසෝත කියන ගුණයෙන් යුක්තයි අබන්දන කියන ගුණයෙන් යුක්තයි මේ කියන්නේ රහතන් වහන්සේට කියන සමාන වචන හතර අනීග ආයන්ත චින්නසෝත අබන්දන එතකොට මෙතනදී පැහැදිලි කරන අනීග අනීග කියන එකේ අනිත් වචන නැත්නම් ප්‍රතිවිරුද්ධ වචන නීග රාගෝකෝ බන්තේ නීගෝ අන කියන පැහැදිලි කරනවා ස්වාමීනි මේ රාගය කියන්නේ නීග කියන්නේ නීගයට කියන්නේ රාගය කියලා නීග කියලා කියන්නේ දොස් සහිතයි කියලා කියන්නේ රාගය ඒ වගේ දෝසෝ නීගෝ මෝහෝ නීගෝ අන රාග ద్వේෂ මෝහ කියන මේ අකුසල මූලයන්ට අපි කියන්නේ නීග කියලා එහෙමනම් රහතන් වහන්සේ මේකේ උතුමන් වහන්සේ ක්ලීනාශ්‍රවයන් වහන්සේට මේකින නීග ධර්ම ප්‍රහීන වුණා උච්චින මූල මුල් සහිතව ගලවලා ඉවත් කරා තාලා වස්තු කතා තල් ගහක කරටිය තෙලින්නාසේ එසේ සම්පූර්ණ කරටි ඉස්සලා දැම්මා අනභව කතා ආයතින් අනුපාද ධම්ම නැවත නූපදින මට්ටමට නොහට ගන්න මට්ටමට සම්පූර්ණයෙන්ම මේක ප්‍රහීන කරලා දැම්මා. එහෙමනම් අනීග කියලා කියන්නේ රහතන් වහන්සේට මොකද රහතන් වහන්සේ රහත් භූමියට පත් වෙනකොට මේකින රාග ద్వේෂ මොහකින් නීග ධර්මයන් දෝෂ ධර්මයන් වැරදි ධර්මයන් සම්පූර්ණයෙන් උන්වහන්සේලා ප්‍රහීන කරගෙන අනීග කිය තත්ත්වයට පත් වුණා කියන එකයි කියන්නේ. එහෙනම් දකින්ද කියන අනීග කියන ගුණයෙන් යුක්ත උතුමන් වහන්සේ ආයන්ත ආයන්ත කියන්නේ දැන් සාමාන්‍ය මේ ශාම තායිලන්ත ත්‍රිපිටකයේ තුල ආයන්තං කියන වචනේට අපත්තං කියලා කියන්නේ. පත්තං කියලා කියන්නේ පැමිණෙන ලද. අපත්තං නොපැමිණෙන ලද. ඒ කියන්නේ එහෙමනම් මෙතන කියන්නේ ලකාම් භූමියෙන් ගැලවිලා ලෝකෝත්තර භූමිය ගැනයි අපත්තං කියලා කියන්නේ. නමුත් දැන් මෙතන ආයන්තං කියනකොට ආයන ආයන අන්තං ආයන කියලා කියන්නේ මාර්ගය ආයන කියන එක මොකද මාර්ගයට සමාන වචනයක් එහෙමනම් ආයන අන්තං ඒ මාර්ගයේ කෙලවරට පැමිණ නිසා කියනවා ආයන්තං කියලා මාර්ගයේ කෙලවර මොකද්ද ඒ කියන්නේ එහෙනම් අපි දැන් ගමන් කරනවා මාර්ගය මේක නිර්වාණ මාර්ගය කියලා අපි කියනවා නිර්වාණ මාර්ගයට පිළිපන්නා වුණත් අපේ කර්ම විපාකත් එක සතර අපාය දුක, මනුෂ්‍ය ලෝක දුක, දිව්‍ය ලෝක දුක, බ්‍රහ්ම ලෝක දුක මේ හැම දුකයක් අපට ලැබෙනවා. නමුත් යම් කිසි කෙනෙක් ආරි මාර්ගයට පිළිපන්න සීලාදී ගුණපිළිවෙත් අඛණ්ඩව පුරා ගත්තා නම් යම් දවසකදී මේ ආරි මාර්ගයේ කෙළවර අමා මහ නිවන දකිනවා, නිවන අවබෝධ කරගන්නවා. මේ නිවන අවබෝධය කරා අපි ගමන් කරනවා නම් එතන කියනවා නැත්නම් නිවනේ කෙලවර තමයි මාර්ගයේ කෙලවර ලෝකෝත්තර ත්‍ත්වයට පත් වෙනවද අන්න කියන අපි ආයන්තං කියන රහතන් වහන්සේට කියන සමාන වචනය. මොකද රහතන් වහන්සේ අරිහත් මාර්ග ඥානයෙන් ඵලක් ඥානයෙන් සර්ව ක්ලේශයන් සාරු සම්පූර්ණයෙන්ම ප්‍රහීණ කරගත්තා. එනඟ චින්නසෝතං චින්නසෝත කියන සෝත කියනකෙන් සැඩපහර. දැන්ම සෝතස්ස ආපන්නෝ සෝතාපන්න. සෝතය කියක සැඩ පහරට පැමිණි පුද්ගලය සෝතාපන්න. එතන සෝතං කියක සෝතං උච්චති අරියං අට්ඨාංගිකම් මග්ග. සෝත කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතර ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණි උතුමන් වහන්සේට අපි කියන්නේ සෝතාපන්න කියලා. එතන මෙතන සෝත කියන සැඩ පහර කියලා කිව්වනේ. එහෙමනම් මෙතන චින්න සෝතං. සැඩ පහර කියන රාග සෝත, ද්වේෂ සෝත, මාන සෝත. රාග ద్వේෂ මෝහ මාන ආදී මේ සියලුම කෙලෙසන් අපි කියන්නේ සෝත ධර්මක සැඩ පහරක් හා සමානයි. එහෙනම් දැන් බලන්න තවදුරටත් පැහැදිලි කරනවා
මේ සෝත කියලා කියන අපි තණ්හාවට දැන් බලන්න සෝතෝ උච්චති පහෙන් තණ්හාය ඒතන් අදි වචන සෝත කියලා කියන කෘෂ්ණාවට කියන සමාවස්ද එහෙමනම් මුලින් පහදේ සෝතෝ කියන අපි ආදර්ශාරක මාර්ගය සෝතාපන්න කියන තෝරන ඊට මෙතන සෝතෝ කියලා කියන්නේ මොකටද තණ්හාවට කියන සමාන වචනය සාතීනාසවස්ස උද්දික්කුණෝ පහින උච්චින මූල අන්න ඒ කියන්නේ රහතන් වහන්සේට මේ කියන සංහාව සම්පූර්ණයෙන්ම දැන් ඔන්න සම්පූර්ණයෙන්ම අපි තණ්හාව ගෙවලා විනාශ කරලා පිටියකට දැම්ම. එහෙමනම් මෙතනදී බුදුරජාණන් වහන්සේ චින්න සෝත කියලා කියන්නේ කෘෂ්ණාව සම්පූර්ණයෙන්ම ශේඛරගත් රහතන් වහන්සේට. එහෙනම් අබන්ධන. අබන්ධන කියලා කියන්නේ බන්ධන. බන්ධන අබන්ධන. බන්ධන කියන්නේ යම් තැනකට අපි ගැටගැහෙනවා. රාගය නිසා ගැට ගැහෙනවා, ද්වේෂය නිසා ගැට ගැහෙනවා, මෝහය නිසා ගැට ගැහෙනවා. මේ තවත් දෙයකට ගැට ගැහෙන ලක්ෂණයක් අපේ ළඟ තියෙන මේ බන්ධනයක් කියලා කියන්නේ. ඒක නිසා රාගෝකෝ බන්තේ බන්ධන. රාගය කියලා කියන බන්ධනයක් හා සමාන. ඒක ද්වේෂයත් බන්ධනයක්, මෝහය බන්ධනයක්. ඒක මේ කියන බන්ධනයන්ගෙන් අත මිදිලා අපි ඒ අත මිදීම මත කටයුතු කරනවා නම් ඒ බන්ධනයන්ගේ අතමිදිර වාසය කරනවා නම් අන්න කියන අබන්ධන කියලා කියන අබන්ධනෝති උච්චති අබන්ධනේ කියනු ලැබි. එහෙමනම් බුදුරජාණන් වහන්සේ නැවත කියන්නේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දෙන්නේ කොහොමද? නේලංගෝ සේත පච්ඡාදෝ ඒකාරෝ වත්ති රතෝ අනේකම් පස්ස ආයන්තං චින්න සෝතං අබන්ධනං. මේ ශරීරය නැමැති ජීවිතයේ නැමැති ශරීරයේ සතියෙන් සීලෙන් ශක්තිමත් බැඳගෙන ඒ වගේම විමුක්ති ධර්මයන් අභිභව අරිහත් විමුක්තිය කරා ගමන් කරමින් ඒ පියවර සතහන ගානේ භාවනා මානසිකාරයේ යෙදමින් ජීවිතයත අවබෝධ කර ගැනීම තමයි අපි මේ වගේ දේශනාවන් වලින් ආදර්ශයට ගත යුතු වන්නේ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම බුදු පියාණන් වහන්සේගේ දේශනාවට අනුවම මේ දේශනාව කෙටියෙන් මාතෘකා වුණත් නවචිත්ත ගෘහපතියාව ස්වාමීන් වහන්සේට මේක විස්තර කර දීව කර තිබුණා. ඒක නිසා අපි එහෙනම් මේ විස්තර කර දීම චිත්ත ගෘහපති විස්තර කිරීමක් කරා ස්වාමීන් වහන්සේ වෙත. ඉතින් මේක බුද්ධ දේශනා බුදුරජාණන් දේශනා කරපු දෙයක් නිසා මේක අනුමතයි. ඉතින් ඒක නිසා මෙවැනි දේශනාවක් තුළින් බුදුරජාණන් වහන්සේගේ පරම ගාම්භීර බුද්ධ චක්ෂුවේ තියෙන ප්‍රඥා චක්ෂුවේ තියෙන වටිනාකම ගැඹුරු බුදුදහමේ තියෙන වටිනාකම එතනින් පැහැදිලි වෙනවා. අර ප්‍රශ්න උත්තර සාකච්ඡාවකදී ඒක නිසා එහෙමනම් අපි දීර්ඝ වේලාවක් කාලය ගන්නේ නැත බොහොම කෙටියෙන් සහ මේ හිමින් වචන හසුරුවමින් මම මේ මාතෘකාව ඔස්සේ දේශනා කරේ කාම භූමි සූත්‍රයේ වශයෙන්. ඒක නිසා මේ සූත්‍ර දේශනා සම්බන්ධයෙන් යම් කිසි කෙනෙකුට ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අපෙන් විමසන්න පුළුවන්. හැමදිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. ඒ සිතුවේශ මුලින් කියනකොට මට ඒ කිසිම දෙයක් තේරුනේ නැහැ. ඇත්තටම ඒ කියන දැන් ගල්කම නිසා මම බ්‍රාන්ච් එක යෝජනා කරලා පැහැදිලි කර දෙන්න කියලා අද්දවසේ. ඉතින් ඉතින් තාමත් මුලින් පැහැදිලි කර දුන්නා. ඉතින් සිතුවේශ පිළිබඳ සිතුවේශ කියන්නේ කොහොමද කියන කාරණාව දැන් තේරුනා සම්මත. ඒ කියන්නේ කොහොමද සිතුවේශ නැවෙත් ෆීලින් පටන් අරගෙන මේ දක්වාම කරනවා මෙහි තැන් මැසේජ් ලිස්නාද හලන් ඉතින් ආයතන කරන ප්‍රශ්න තියෙනවා විතරන්න ප්‍රශ්න තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා කියලා ස්කයිප් එකේ කියනවා පහසුයි සංසාරගත ආරම්භක ප්‍රශ්නයක් අසින්න ප්‍රශ්නයක් ඉන්ටර්නල් චැනල්ස් මේ සිතේ ප්‍රශ්නාදු වන් මෙලිවන්න ඔක විද්‍යා පොඩි ප්‍රශ්න මම කියන කෙනෙක් තමයි මුලින් ප්‍රශ්න කරන්නේ මේ මොකද මේ ඉගෙන ගන්න කටයුතු කරන සම්බන්ධයෙන් සීලේ පිළිමද ගාසේ දේශනා කරලා තියෙනවා කියලා මේ සුති දේශනායි සීලේට කියනමක් පිටිට ලොන්ච් කියලා විදින නේද කියන්නේ සම්මත කොට මගේ ප්‍රශ්න කරනවා යෝගීව වාසිනේ මතකලා අපිට දුක් පිළිමවර මේ නිහිතන පුද්ගලයා
සීලේ පිළිපදින්නක් සිද්ධ වෙනවා කියලා. මම මේ ප්‍රශ්නේ මම කියන්නේ සත් මේ භාවනාවට බාධා වෙලා සත්‍ය වශයෙන් ප්‍රකාශ වෙන දේශනා කළ කුමක්ද කියලා සත්‍ය සත්‍ය සූත්‍රයේ විදිහට මේ නිහින් කරලා ඒ පිළිබඳව සැලකීට කාලයක් නිහින් කරන සූද්දක් මාතුල තවතුන දැක්ක තවතුන අපි එකක් ඒ කිසිේ ඒ විචාරණාස සම්පූර්ණ නිහින් කිරීම කියන්නේ භාවනාවකට වාග්ලයි ඒක පිටිකම ඉස්සරහට ඉන්නේ කිමක් තමයි. ඒයින් හොඳ පැත්ත මාතුල මතක තේරෙනවායි මට ප්‍රතික්‍රියාව වෙනවා කියලා. ඒක වාචික මම හවදම යන කැමති මේ සීලේ ඉන්නවා පිටිකමද දෙකම පිළිමද ගුවන් සමය නිසා. ඒ ඉලාකාරයක නිමි කිරීම හේතු ප්‍රතිපදා වශයෙන් හෝ භාවනා වශයෙන් හෝ ප්‍රයෝජනවත් කියන කාරණාව සම්බන්ධයෙන් ඒක තමයි තියෙන්නේ. තේරුම් ගන්න මහත්තයා දැන් සීලය කියන එක පූර්ව ප්‍රතිපදාවක්. හැම තැනකදීම සමාධියට පූර්ව ප්‍රතිපදාවක්, විදර්ශනාවට පූර්ව ප්‍රතිපදාවක්. ඒ බව පැහැදිලි අර බුදුරජාණන් වහන්සේ මහාරාද සූත්‍රයේදී පැහැදිලි කරන මේ බුද්ධ ශාසනය නැමැති ධර්මයට බැසගන්න නම් අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා කියලා. අනුපූර්ව වූ සීල, අනුපිළිවෙලින් වැඩෙන සීලයක් තියෙනවා. අනුපිළිවෙලින් යා යුතු මාර්ගය, ක්‍රියාව, ප්‍රතිපදාවක් මේ තුළ තිබෙනවා. එහෙමනම් අපි හැමතැනකදීම භාවනාවට වාදි වෙනකොට තමන්ගේ සීලය ආවර්ජනා කිරීම සුදුසුයි. ඒ වගේම තමන්ගේ සීතේ සිල්වත්කමයි ගුණවත්කමයි දෙකම ආවර්ජනා කරයි. තමන් කොච්චර සිල්වත් වුණත් ගුණවත්කම නැත්තම් ඒක භාවනාවට බාධාවක් වෙනවා. ඒක නිසා මේ පූර්ව ප්‍රතිපදාවක් විදිහට සීල ආවර්ජනා කිරීම වැදගත් වෙනවා. ඒ විතරක් නෙමෙයි මතක තියාගන්නට ඕනේ යම් කිසි කෙනෙක් තුළ භාවනා හොඳට වැඩෙනවා නම්, ඒ කියන්නේ සමාධි වැඩෙනවා නම්, විදර්ශනා ඥාන වැඩෙනවා නම් එයා දෛනික සිල් සමාදන් වෙන්නේ නැහැ. නමුත් එයා ළඟ අර භාවනා වැඩිමත් එක්ක සීලේ ගුණ මනාව පිහිටන සමාදන් නොවුනත් මොකද පංච සීලය කියන්නේ අදිෂ්ඨාන කර පමණින් පිහිටනවා. ඉතින් ඒක නිසා අර අනිත්‍ය සංඥාව හෝ දුක්ඛ සංඥාව වගේ දේවල් දර්ශනා ප්‍රතිසංගත දේවල් අපි වඩාගෙන යනකොට අපට හැම වෙලේම මේ සීලය කියන එක පූර්ව ප්‍රතිපදාවක් විදිහට ඉබේම තියෙන අවස්ථාවක් තියෙනවා. නැත්නම් අපිම අදිෂ්ඨානක පිහිටවා ගත යුතු අවස්ථාවක් තිබෙනවා. ඉතින් මට මහත්ය ප්‍රශ්නය අහපු විදිහට මට තේරුණේ මේ විදිහයි. ඉතින් මම පිළිතුර මම හිතන එහෙම හොඳයි කියලා තේරුම් ගන්නයි. ඔසන්න පිළිතුරෙන් තමයි. යටි තේරුම් ගත සම්මත ඒ ආකාරයට මිනේ කිලිමත් කිරීම ඒ පූර්ව ප්‍රතිපදාවක් විදිහට හඳුන්වා වුවත් භාවනාවම මොනවාමින් හඳුන්වා වුණාම එය සෝධිමත් බව අපිට දැනගන්න තියෙනවා. වාසික කිව්වේ ඒ චිත්තමගේ සීලය නෙමෙයි කියන එක. වගේ සීලය ප්‍රසංසාරක මම දක්නවා. ඉතින් ඒ සීලය වඩාත් හොඳ බවට පත් වීමටත් ඒ නිරන්තරවම දුක්ඛය නෙමෙයි කිරීම පුදුම විදියට උපකාර වෙනවා සාමාන්‍ය ලෙසින්. අද දවසේ මේ භාවනාව ඉතින් මම දුක්ඛය නෙමෙයි කිරීමක් කරා නම් ඉතින් මට අද දවස් තුළම මොලේ සීලේ ඒ සම්භාවයේ පෞත්‍යම සඳහා ඒ දුක පිළිමද මෙහි තියෙන ඒ දුක පිළිමද උමතකේ උපචාර වෙනවා කියන එක. ඉතින් ඒක දෙපැත්තටම උපකාර වෙනවා. ඉතින් ඊට මම කලින් හිතුවා ප්‍රශ්න තියෙනවා නම් මට කවුරුහරි කියන්න කියලා කිව්වා. කවුරුහරි ඉල්ලති නම් ප්‍රශ්න තියෙනවා. කවුද නැහැ. දැන් සර්නස් එහෙම කතා කරලා ප්‍රශ්න කරන්න. සර්නස් ඔය මොග්ගසේනේ ඉන්න ඉතින් අපි ප්‍රණීත දෙයක් ගන්න නිසා තමයි සුඛයක් සනීපයක් දෙන දේවල් මොනේ හොයාගෙන යන්නේ. එතකොට සංවාස අද මුවාස දුදේශනා කියලා සිත් දේශනා දෙයක් මේ වාසින දෙතර අපි නිරන්තරයෙන්ම මේ නිත්‍ය වදනවා නම් දකින්න සිදු සංස්කාරයන් මේ අනිත්‍ය දකින්න ඒ සිදු මොනවද දිනු කරගත්තාම මේ
ප්‍රණීත භාවයේ හිංස භාවයෙන් ගන්නා ගතිය කොහින් වෙනවා නැත්නම් හීන වෙනවා කියලා. ඉතින් ඒ ආකාරයෙන් මේ අප්‍රණීත මේකේ චේතනාවන් පුළුවන් වගේ ඒ විමෝක්ෂ තුන ඇතරම සාක්ෂාත් වෙන්නේ මාර්ගඥාන වලදී ඵලඥාන වලදී. නමුත් විදර්ශනා ඥාන වඩාගෙන යනකොට මාර්ගයේදී පවා යෝගාවචරයාට ඔය කියන විමෝක්ෂ වල තියෙන ගති ලක්ෂණ මතුවෙනවා. ඒ කියන්නේ අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රගුණ කරගෙන යනකොට ඒ අනිමිච්ඡ විමෝක්ෂයේ තියෙන ස්වභාවය අනිමිච්ඡ ලක්ෂණය විදර්ශනා ඥානෙදී මතුවෙනවා. අර රාග නිමිති නැත්නම් රාග සංඥා ඔක්කොම මේ නිමිති වශයෙන් ගන්න දේවල් ඔක්කොම කැඩි කැඩි යනවා. අර නිත්‍ය සංඥාව කැඩෙනවා. ඒකයි අනිත්‍ය. ඒ වගේම දුක්ඛානුපස්සනා වඩාගෙන මේ යෝගාවචරය යනකොට අර පණිදි ප්‍රාර්ථනා බලාපොරොත්තු මේ සියල්ල කැඩෙන්න පටන් ගන්නවා. එහෙම කැඩීම නිසා තමයි අපි අර අපහිත විමුක්ෂ නිවන පිවිසෙන්නේ. දැන් ඒක විදර්ශනා ඥානවලදී ඔය කියන ලක්ෂණ ප්‍රකටුනේ නැත්නම් එයාගේ විදර්ශනා තම බලවත් නැහැ. තව ශක්තිමත් නැහැ. තව කාලයක් වඩන්න ඕනේ. ඒකයි ඒක අදහස. එවන් අනාත්ම ලක්ෂණය ප්‍රගුණ කරගෙන යනකොට මෙයාට තේර සත්‍ය බුද්ධ සංඥාවක් නෑ මෙතන. මෙතන කරන කෙනෙක් කියන කෙනෙක් විඳින කෙනෙක් කවුරුත් නෑ. මේ හැම දෙයක්ම වැටහෙන්න පටන් ගන්නවා. අන්න ඒක තේරුම ශුන්‍ය විමුක්තිය යන නිවනට පිවිසෙනවා කියන එක. එහෙමනම් නිවනට සමීප වෙනවා කියන එක. එහෙමනම් අපි දැන් දි තේරුම් ගත යුතු වන්නේ ඒ ත්‍රි ලක්ෂණය නිවැරදිව වඩනවා නම් ඒ විමුක් ඒ ලක්ෂණ වල අදාළ විමුක්ෂයන් ගේ ගුණය අපට විදර්ශනා ඥානවලදීම පහළ වෙනවා කියන එක. ඒකෙන් යෝගාවචර තේරුම් ගන්නවා මම නිවනට සමීප වෙනවා කියන එක. ඒ ගුණේ ප්‍රකට වෙන්නේ නැත්නම් ඒ විමුක්ෂණ ගුණේ ප්‍රකට වෙන්නේ නැත්නම් කොච්චර විදර්ශනා කරත් තමන් තාම නිවනට සමීප වෙලා නැහැ කියන එක තේරුම් ගන්න ඉඳලා කරුණු කාරණා හොරා දෙන්නට තව සරණයි. අසන්නස් අවසරයි පොඩි ප්‍රශ්නයක් මට මේ දල්වත් නාත්නගේ ප්‍රශ්නයක් එක්කම මට මතුණා. සන්නස් ඔබ වහන්සේ මුලින් සඳහන් කළ මේ දොස් සහිත සීලය කියන එකයි මේ එතන මේ ගතවෙන් නිලංගෝ කියන එකෙන් අදහස් වෙන කියලා. ඒක සන්නස් මේ දොස් සහිත සීලය කියන්නේ අපේ සීලය එතරම් ප්‍රකට නැද්ද? දැන් අපි මේ ධර්මාර්ගය යනකොට අපි සමහර විට පටන් ගැනීමේදී අපේ සීලය තරම් ප්‍රකට නොවි දොස්සහිත වෙන්න පුළුවන්. එහෙමනම් මේ අපි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මේවා ගැන විදර්ශනා කරනකොට අපේ තුන්ද මේ මුලදී තියෙන සීලය ඒ සමගම එකිනෙකට අනුග්‍රහ දක්වමින් සීලයත් ගැඹුරින් වැඩෙනවාද සන්නාස? ඒක මේක එකිනෙකට මේ ආධාර කරගෙන වැඩෙන දෙයක්ද නැත්නම් සීලය සම්පූර්ණ මුලින්ම සම්පූර්ණ කරගත යුතුද නැත්නම් සීලය දොස්තරිත සීලයෙන් පටන් අරගෙන එතකොට මේ වැඩිමින් විදර්ශනා වැඩිමින් මේ සීලය ටිකෙන් ටික පිරිසිදු වෙනවා සම්මත එහෙම විවරණ ගත තරද පිරුවන් කරනවායි. මොකද හේතුව මුලින් අපි කොච්චර සමාදම් වුණා සීලය කියන එක පළුදු සහිතයි කැඩෙනවා. ඒ වගේම ගුණවත්කම අපි ළඟ අඩු වෙනවා. නමුත් අපි සමාධිය වැඩෙන්න විදර්ශනා ඥාන වැඩෙන්න අපේ සීල තව ශක්තිමත් වෙනවා. අර බලන්න සූත්‍ර දේශනාවල තිබෙන්නේ කොහොමද? සීලේසු පරිපූර්ණකාරි සමාධිස්මි මත්තසෝකාරි පඤ්ඤාය මත්තසෝකාරි. ඒ කියන්නේ සීලය සම්පූර්ණයි, සමාධිය සම්පූර්ණනේ, ප්‍රඥාව සම්පූර්ණනේ. ඒකේ තේරුම එන සෝවාන්තුමන් වහන්සේ. ඒ සෝවාන් වගේ උතුමන් වහන්සේට මම ගත්තා මොනවාද සීලින් සම්පූර්ණ. හැබැයි සමාධි වඩලා ආවා. ප්‍රඥා වැඩුවට හැබැයි සමාධි ප්‍රඥාව කියලාවත් තාම ගියේ නැහැ. ඊළඟට පැහැදිලි කරන දැන් ඊළඟට කියන අනාගාමී මහසතුන් ළඟටම එනකොට කියනවා සීලයයි සමාධි දෙකම සම්පූර්ණයි. ඒත් ප්‍රඥාවයි තාම කියලා සාවෙන්නේ නැහැ. අරිහත්ත්වයටම යන්න ඕනේ කියනවා. එහෙනම් ඒකේ තේරුම රහත් වෙනකොට තමයි තුනම සම්පූර්ණ වෙන්නේ. නමුත් අපිට සෝවාන් වෙද්දි සම්පූර්ණ සීලය ඒ වගේම අනාගාමයේදී සමාධිය රහත් වෙද්දී අපිට මේ සම්පූර්ණ තුනම සම්පූර්ණ වෙනවා. එහෙනම්
මේක අදහස මොකද වෙන්නේ? අර සමාධිය ප්‍රඥා වැඩෙන්න වැඩෙන්න සීල ශක්තිමත් වෙනවා. දැන් එහෙමනම් අපි දැන් අනිත්‍යානුපස්සනාව වඩාගෙන වඩාගෙන යනකොට මේ සීලය වැඩෙනවා. සීලත් කොහොම ශක්තිමත් වෙනවා. එතකොට අපි අනිත්‍ය වෙන්නුනොත් අපි කාටවත් කෙනෙකුට වරදක් කරන්නේ නැහැ. අපි වැරදි කරන්නේ නැහැ. හිත නිකම් සංවර වෙනවානේ. මොකද භාවනා වැඩෙන හිතත් එක්කනේ. ඒක සංවර වෙනකොට කය වචන දෙකම සංවර වෙනවානේ. එහෙනම් සීලය අපි කියන්නේ කය වචන දෙක සංවරය. ඒක සංවර ඒ කය වචන දෙක සංවරය කියලා කියන්නේ හදාගත යුතු දෙයක්. නමුත් හිත හැදෙනකොට කය වචන දෙක ඉඳීම සංවර වෙනවා. ඒක නිසා තමයි ඔය උප්පත්තියෙන් බෞද්ධ නොවන අන්‍ය ආගමිකයෝ මට අත්දැකීම් බොහෝමයක් තියෙනවා. අන්‍ය ආගමිකයෝ භාවනා කරන්න එනවා. ඒ භාවනා කරනකොට ඒ ඇත්තන්ට මේ ධර්මයේ නවබෝධයක් නෑ. සීලයේ හැඟීමක් නවබෝධයක් නෑ. නමුත් ඒ අයට හිත දිහා බලන්න පුරුදු කරපුවාම සතියෙන් දෙකෙන් සමාධි නිමිත්ත ධ්‍යානකව උපදව ගන්න තියෙනවා. ඒවා විදර්ශනා ඥාන පහළ කරගන්න තියෙනවා. කාරණා මොකද? ඒ අය තුල වැඩි ධර්ම අවබෝධයකුත් නැහැ, කාලයක් තිස්සේ පුරුදු කරගත්ත කිසි දෙයක් නැහැ. කියලා දෙන දේ හරියට කරනවා. හැබැයි ඒ වෙලාවේ සීලය ඉබේම සීලයක පිළිහිටනවා. ඉබේම සීලයක පිළිහිටලා හිත දිහා බලනකොට වඩන්නේ මේ කුසල ආරම්මණය නිසා අර හිතේ වැඩිමත් එක්ක සීලේ සම්පූර්ණ වීමක් වෙනවා. ඉතින් මෙන්න මේක නිසා අපි තේරුම් ගන්නට ඕනේ අර මුලින් දොස් පහේට කියනගේ තේරුම නිතර නිතර කැඩෙනවා, අපේ හිත වැටෙනවා, අපේ හිත රාග දේශ ආදී සිතුවිලි පහළ වුණා සීලේ පළුදු වෙනවනේ. මේ සතුරු ගුණවත්කම් පළුදු වෙනවනේ. ඒකයි දොස් පහේට සීලයක් කියන්නේ. ඒතොර ඒක නිදොස් වෙන්නේ සම්පූර්ණයෙන්ම අපි අර සමාධි ප්‍රඥාත් එක්ක වඩාගෙන යනකොටයි කියන එක තේරුම් ගන්න එක බොහොම හොඳයි. තේරුවන් සරණයි. මම බින්සානා තේරුම් ගන්නයි. තව සමාධිය ප්‍රශ්නයක් තියෙනවා නේද? අහන්න හොඳයි. ඊට පස්සේ යන්න මාත් අහන්න හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මේ වහන්සේ සිහිය ගැන ඉතාමත් හොඳ විස්තරයක් කරා, උදාහරණක් දීලා අර කරත්තයක වියගහ වගේ කියලා ඒ සිහිය ඒකෙන් හොඳට තේරුම් ගියා. ස්වාමීන් වහන්සේ මේ අපි අභිධර්මයේ ඉගෙන ගන්නකොට සෝමන රාශියේ සෝමන සාධාරණ සිද්ධාමයේ ඇතුලේ දෙවෙනි සීක තමයි මේ සති කියන්නේ. එතකොට දැන් සෝමනාගේ මට තියෙන ප්‍රශ්නේ මේකයි. මේ සතිය කියන්නේ යෝනිසෝ මනසිකාරය කියන්නේ දෙකක්ද, එහෙම නැත්නම් ඒකේ සම්බන්ධය මොකක්ද කියන එකයි. ඔබ වහන්සේට තේරුම් ගන්නයි. යෝනිසෝ මානසිකාරය කියනකොට මේක අර්ථ දෙකක් තියෙනවා. තේරුම් ගන්න බොහොම සියුම් සතේ. සෝත්‍රාන්ත ක්‍රමයේ යෝනිසෝ මානසිකාරය කියන එක ප්‍රඥාවට. සෝත්‍රාන්ත ක්‍රමයේ යෝනිසෝ මානසිකාරය කියන ප්‍රඥාවට හේතුව අංගුත්තර නිකාය මත මතකයේ ඒක නිපාතේ දුක නිපාතේ පිළිනවා. යෝනිසෝච භික්ඛවේ මානසිකරෝතු අනුපන්නාසේ කුසල ධම්ම උපජ්ජන්ති උපන්නාච කුසල ධම්ම පවටති. අයෝනිසෝච බික්ඛවේ මානසිකරෝතෝ අනුපන්නාච අකුසල ධම්ම උපජ්ජන්ති උපන්නාච අකුසල ධම්ම පවද්දති. ඒක තේරුම එහෙනම් මේ අයෝනිසෝ මානසිකාරයේ නිසා නුයිපන්න අකුසල උපදිනවා, උපදින අකුසල වැඩි වෙනවා. යෝනිසෝ මානසිකාරයෙන් කර නුපන්න අකුසල වැඩි වෙනවා, උපදින කුසල වැඩි දියුණුවා. ඒක දෙකින් පස්සෙන් එතන ප්‍රඥාව. එහෙමනම් යෝනිසෝ මානසිකාරය කියන්නේ යෝනිසෝ මානසිකාරය කියන්නේ ප්‍රඥාවෙන් කරන මෙනෙහි කිරීම. ඒක නිසා එතෙන්දී අපි සිහි නුවණ කියන වචන දෙකම සම්බන්ධ කරන සූත්‍ර පිටකයේදී සිහිය සහ නුවණින් කියන දෙකේම මානසිකාරය යෙදීම යෝනිසෝ මානසිකාරය කියලා කියනවා. හැබැයි අභිධර්ම පිටකයේදී කෙලින්ම යෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ ප්‍රඥාවමයි, සතිය නොවේ. කාරණා මොකද? දැන් සති කියලා කියන්නේ සති සරණතා ධාරණතා අපිලාපනතා අසම්මුස්සනතා ආදී වශයෙන් වචන වලින් පැහැදිලි කරනවා. සති සිහිය සරණතා මෙහි කෙරේ. ධාරණතා යම ධාරණය කරගෙන අසම්මුස්සනතා නුමුලා. ඒකේ අපේ හිතේ නුමුලාවට පත් කරන්ට නම් සිහිය උදව් කරනවා. ඒකෙන් සති ලක්ෂණ දෙකක් තියෙනවද? භාණ්ඩාගාරයේක තියෙන බඩු මේවා තමයි තියෙන බඩු මේවා නෑ කියලා රජතුමාට කියන
වගේ කියනවා සිහියෙන් තමයි පෙන්වලා දෙන්නේ මේක හොඳ නරක මේක යහපත අයහපත මේක කුසල් අකුසල් කියලා අපට සිහිය තමයි අපට පෙන්වලා දෙන්නේ මේ මොනවද කියලා. එතකොට ප්‍රඥාව කියන එක තෝරහ දෙනකොට මේ ප්‍රඥාව යන විස්තර කරද්දී යෝනිසෝ මනසිකාර ප්‍රඥාවට අයිති වෙනවා. නමුත් මේ සතියයි යෝනිසෝ මනසිකාරයයි කියන එක දෙකක් යම් තැනකදී අපි සතිය විතරක් තිබුණොත් ප්‍රඥාව නැතුව එතන යෝනිසෝ මනසිකාරය හොඳින් වැඩෙන්නේ නැහැ. යම් තැනකදී සතියත් එක්ක යෝනිසෝ මනසිකාර දෙකම බැඳලා තිබුණොත් තමයි අඛණ්ඩව අපට කුසල් වැඩෙන්නේ. ඒ කියන්නේ සහනම් සතිය යෝනිසෝ මනසිකාරය දෙකක් කියන එක මතක තියාගත යුතු කාරණාවක්. අනිත් කාරණාව අභිධර්ම ණය ක්‍රමයේදී චිත්ත වීති න්‍යායට අනුව ගත්තොත් ඔය මානසිකාර කියන අවස්ථාව ගත්තොත් මානසිකාර කියලා චෛතසිකයක් තියෙනවා. ඒ මානසිකාර චෛතසිකයයි චිත්ත වීතියේ තියෙන මානසිකාරම අවස්ථා දෙකක්. දැන් පංචද්වාර වචන ස්ථා මානසිකාර ප්‍රත්‍ය කරනවා. පංච විඥාන සිත්වලට. ඒ වගේ වොත්තකක සිතත් මානසිකාර ප්‍රත්‍යක් කරනවා. හැබැයි වොත්තකන සිත අයෝනිසෝ මානසිකාරද වුණොත් ඒ වොත්තකරස්තින් එහා පැත්තේ පහළ වෙන ජවන් ඔක්කම අකුසල් ජවන් බවට පත් වෙනවා. වොත්තකරස්ත ජවන් කුසල් බවට පත් වෙනවා. නමුත් එතන වොත්තකන ක්‍රියාවට අපි අභිධර්ම ක්‍රමයෙන් යෝනිසෝ මානසිකාර අයෝනිසෝ මානසිකාර කියලා වෙන් කළා හැදලි කරාට වොත්තකර සිතේ සතියක් නැහැ, ප්‍රඥාවක් නැහැ. ඒක නිසා අපි කොහොම නමුත් මේක සෝත්‍රාන්ත ක්‍රමයෙන් අභිධර්ම ක්‍රමයෙන් වෙන්තර තේරුම් ගන්නට වටිනවා. කොහොම නමුත් සිහියයි යෝනිසෝ මනසිකාරය කියන්නේ දෙකක් කියන එක තේරුම් ගන්න තෝර තේරුවා සරණයි. තේරුවා සරණයි ගෞරවනීය සයින්හන්ස ඔබ වහන්සේගේ දීර්ඝ විස්තරයෙන් ඇත්තටම හොඳින්ම වැටහුණා. ඒක නිසා මේ ඒක තේරුම් අරගෙන ඉදිරි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ වහන්සේට තේරුවන් සරණයි. සමයි ස්වාමීන් වහන්ස කෙටි ප්‍රශ්නයක්. ස්වාමීන් වහන්ස මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක දැන් යෝගාවචරයේකට තේරුම් ගන්න එහෙමත් නැත්නම් ඒක දකින්න ඒ පුද්‍රයාගේ චරිතය දැන් චරිත නානත්වයේ බලපාන ස්වාමීන් වහන්ස ඒ තුනෙන් කුමක් ප්‍රකට වෙනවද කියන එක දකින්න ස්වාමීන් වහන්ස සර්වන් සර්ණයි. තිරෝපණය මහත්ය චරිත ලක්ෂණය බල අපට ප්‍රයෝජනවත් වෙන්නේ අනිත්‍ය දුක් අනාත්ම බලන්න වැඩගත් ප්‍රතිසන්දියයි. ඒ කියන්නේ උප්පත්තියම ජාත ප්‍රඥාව තියෙනවා නතර හේතු ප්‍රතිසන්දියක් ලැබලා තියෙනවා නම් උත්සාහවත් වෙනවා නම් මාර්ගය යනවා නම් ඕනම කෙනෙකුට පුළුවන් මේ අනිත්‍ය දුක් අනාත්ම බලන්න. ඒ අනිත්‍ය දුක් අනාත්ම බලන අවස්ථාවට චරිත ලක්ෂණය කිසිම තැනක බුදුරජාණන් වහන්සේ පෙන්නලා නැහැ. ඉතින් එතනදී අර මගේ ආත්ම කියන මේ නිත්‍ය සංඥාව, සුභ සංඥාව, සුඛ සංඥාව, ආත්ම සංඥාව විතරයි අපිට යටපත් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. සවිනාසවසරයි සිල්මනාම උත්‍රායි ස්වාමීන් වහන්ස මට දැනගන්න ඕනේ ස්වාමීන් වහන්ස අනිත්‍ය භාවනාව වඩන්න ධාතු මනසිකාරය කොහොමද උපකාර කරගන්නේ කියලා විශේෂයෙන්ම ආපෝ ධාතුව. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් මේ ධාතු මනසිකාර භාවනා ආපෝ ධාතුව කියනකොට ආපෝ ධාතුවේ ලක්ෂණ දෙකක් තියෙනවා, වැගිරීම සහ ඇලීම කියන. එතකොට මේ වැගිරීම සහ ඇලීම කියන මේ ලක්ෂණ දෙකම අපි ලක්ෂණ දෙකක් විදිහට දකින්න ඕනේ. දැන් අපි ඇලීම කියනකොට දැන් තමයි භාවනාවට වාඩි වෙලා තමන් ඇඟිලි දෙක තියා සතකරගෙන ඉන්නකොට තමන්ට තේරෙන ඇලීමක් තියෙනවා. ඒ වගේම දැන් ධාතිය වගේ ධාතු වලවක තමන්ගේ ඇඳුමට මේ හැම ඇවිලා තියෙනවා. මෙන්න මේ ඇලෙන ලක්ෂණය තමන් ඇලීම කියලා ප්‍රකට කරනකොට මුළු ශරීරයෙන්ම මේ ඇලීම ලක්ෂණය ප්‍රකට වෙනවා. ඊට පස්සේ වැගිරීම. දැන් වැගිරීම කියන්නේ දැන් ධාතිය වගේ දෙයක් බාහිරින් වැගිරෙන්න පටන් ගන්නවා. අභ්‍යන්තරේ ලේ ධාතු වැගිරෙනවා. ඒක මේ වැගිරීම කියලා සර හිත තියාගන්න වැගිරීම ලැබෙනකොට ටික මොන ශරීරයේ පුරා මේ වැගිරීමේ ලක්ෂණ ප්‍රකට වෙනවා. ඒතර මේ ඇලීමයි වැගිරීමයි දෙකම හොඳට ප්‍රකට කරගත්තට පස්සේ ඒ වගේම දැන් අර පඨවි ධාතු ලක්ෂණ හයක් තියෙනවා. තවත් තේජෝ ධාතු ලක්ෂණ දෙකක් තියෙනවා, වායෝ ධාතු ලක්ෂණ දෙකක් තියෙනවා. මේ ලක්ෂණ 12ම එකින් එකට වඩලා ප්‍රගුණ කරගත්තට පස්සේ මේ යෝගාවචරය පඨවි ධාතු එක ලක්ෂණයක්,
ආපෝ දහස එක ලක්ෂණ, තේජෝ දහස එක ලක්ෂණ, වායෝ දහස එක ලක්ෂණය. ඒ තමයි ප්‍රකට වන ලක්ෂණ හතර අරගෙන පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා හොඳට මෙනෙහි කරගෙන අර ලක්ෂණ ප්‍රකට වෙනවා. එතකොට මේ වේගින් 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 වඩාගෙන යනකොට මේ ලක්ෂණ හතර හොඳට ප්‍රකට වෙන පටන් ගන්නවා. ප්‍රකට වීමත් එක්කම තමයි අර විනි කන්දක් පුපුරන්නා වගේ මේ ශරීරේ කූඩුව නැත්නම් මේ චතුමහා භූතික ශරීරේ ඔන්න පුපුරන්න පටන් ගන්නවා, සැලෙන්න පටන් ගන්නවා, ගැලවෙන්න පටන් ගන්නවා. මේ ගැලවෙන්නේ මේ අතපය ගැලවෙන්නේ ජීව නෙමෙයි, සම්පූර්ණ වීදුරු කුට්ටිය මේ වීදුරු සැට කැඩි කැඩි නැත්නම් වීදුරු කැලුරි කැඩි කැඩි යනවා වගේ මේ ශරීරේ ඔන්න කැඩි 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 සිසුවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ විදිහ තමයි ධාතු මනසකාර භාවනාව දිගට කරගෙන යන්නට ඕනේ. ඒ ආරම්භයෙන් තමයි අනිත්‍ය දුක් අනාත්ම කියන දර්ශනාවට ප්‍රකාරය පිළිතුරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස. මේ ස්වාමීන් වහන්ස ඔබන්සලා මුලින් ඉස්තර කරනකොට මේ සිල්වත්කමත් එක්ක ගුණවත්කමත් වැඩෙන්න ඕනේ කියලා ස්වාමීන් වහන්ස එතන ගුණවත්කම කීයද තව පොඩ්ඩක් ඉස්තර කරන්න පුළුවන්ද? පෙරවන් සරණ සරණේ මහත්තයා, මේ සීලය කියනකොට සීලය කොටස් දෙකකට බෙදෙනවා අපි, විනය සීල සුත්තාත් සීල කියලා. විනය සීලය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද වශයෙන් අපට පනවලා තියෙන යම් ශික්ෂාපදයක්, ඒදී ආරක්ෂා කිරීම විතරයි විනය සීලය කියලා කියන්නේ. ඒක විනය සීලේ පමණක් අපට ප්‍රමාණවත් වන්නේ නැහැ නිවන් දකින්න සමාධි වඩන්න. දැන් බලන්න උදාහරණයක් විදිහට ගත්තොත් කෙනෙක් පංචශීල අකුරම රකින්නවා. නමුත් එයාගේ වීදිසියාව තියෙනවා, ක්‍රෝධය තියෙනවා, පලිගැනීම තියෙනවා, ආසාව තියෙනවා, නානා ප්‍රකාර කෙලෙස් වලින් පරිසයය. නමුත් එයා පංචශීල රකින්නවා. නමුත් එයා භාවනාවට ගියාට එයාගේ පංචශීලයට වඩා බලවත් වුණේ අර එයාගේ හිතේ තියෙන කෙලෙස්. හිතේ තියෙන කෙලෙස් නිසා භාවනා කරන්න බැහැ. බහන වැදින්නේ නේ. අර සීලේ කොච්චර ශික්ෂාපද පහ රැක්ක රැක්ක රැකගෙන මම ඉන්නවා අධිෂ්ඨාන කරත් ඒ අධිෂ්ඨාන බලි මරි. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව කරන අටකතාවල පැහැදිලි කරන්නේ සුත්තන්ත සීලය කියලා එකක් තියෙනවා. සුත්තන්ත සීලය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාවලදී පෙන්වලා තිබෙනවා මනුෂ්‍යයාගේ හිතේ ස්වභාවය. හිතේ තියෙන කෙලෙස් ඇති. දැන් උදාහරණයක් ගත්තොත් කරණීමෙත් සූත්‍රය. කරණීමෙත් සූත්‍ර දේශනාවේදී කියන්නේ මෛත්‍රී භාවනාව. එවන මෛත්‍රී භාවනා වඩන්න කලින් මෛත්‍රී භාවනා වඩන්න යන පුද්ගලයක තියෙන උණු ගුණ ධර්ම ටිකක් කියනවා. කරණීය ධර්ම, අකරණීය ධර්ම. කරණීය ධර්ම 14, අකරණීය ධර්ම 1. එවන මෙන්න මේ කියන ගුණ ධර්ම වලින් කෙනෙක් ස්වයංපෝෂිත නම් අන්න මෛත්‍රී භාවනා වඩන්න පාසුයි. ඒ වගේම නම් මහා මංගල සූත්‍රය ගත්තොත්. මේ මහා මංගල සූත්‍ර දේශනාවල කියනවා ජීවිතේ මංගලයක් වෙනවා. ජීවිත මංගලයක් වෙන අර ගුණ ධර්ම තියෙනකොට. ඒක නිසා මේ සූත්‍ර දේශනාවල තිබෙන උනායේ කරුණු කාරණාවන් ඔස්සේ අපේ හිතේ කෙලෙස් යටපත් කරගෙන කෙලෙස් හඳුනගෙන කෙලෙස් මරණය කර ගැනීම තමයි සුත්තාන්ත සීලය කියලා කියන්නේ. ඒතකොට සුත්තාන්ත සීලය තමයි ගුණවත්කම වැඩෙන්නේ. දැන් මම සමහරක් වෙලාවට පංචශීලයේ නැති කෙනෙක් ඉන්නවා. දැන් අන්‍ය ආගම් සිද්ගත්තොත් එහෙම සිල්වත් නැහැ. නමුත් එයාලගේ කරුණාව තියෙනවා. අසරණයන්ට පිහිට වෙන ගතිය තියෙනවා. මෛත්‍රිය තියෙනවා. අර එයාලන් ගුණවත්කම පේන්න දෙන හැබැයි එයාලන් සිල්වත්කම නැහැ. ඒක නිසා මේ සිල්වත්කම ලැබෙන්නේ විනය සීලයෙන්, සුත්තාන්ත සීලෙන් ලැබෙන්නේ ගුණවත්කම. මෙන්න මේ සිල්වත්කමයි ගුණවත්කමයි කියන දෙකම තමයි මහත්ය සමාධිය උපකාර වෙන්නේ. තෙරුවන් සරණයි. බොහොම පිං සාමිනාස. තෙරුවන් සරණයි සාමිනාස. සාමිනාස එහෙම සාමිනාස හිතනවා දැන් අතනින් පහුගිය සති කිහිප තුලම අපි සීලය සම්බන්ධව සිස්මත් කරගෙන බලාපොරොත්තු වෙනවා. ඒක සීලය සම්බන්ධ දේශනාව සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ වගේම ලබන සතියේ සම්පදා දවසේදී අයිතම් ප්‍රඥාන සම්මා සම්බුදුන් ජීවන සූත්‍රය කියන එකත් බලන්න මතක් කරනවා. සමහර ඒකට ආනිති සමහර දැන් එහෙම නම් සීලේ කොහොමද කරන් සූත්‍ර දේශනාව බලගෙන යද්දී භාවනා ප්‍රමහගෙන ඒක නම් හදවත් අපිට මේ වගේ මේ දැන් පැහැදිලි කරලා වගේ හසන් කරන ප්‍රශ්නෙට ගමන්දර චිතෙහි යථාර්ථයේ ක්ෂේෂන් කෝටින පාස්සේ මේ භාවනාව සාර්ථක වෙන්නේ නැහැ කියන කාරණා ඒකෙන් අදහස් වෙනවා කියලා මම හිතන්නේ ස්වාමීන් වහන්සේ ක්ෂේෂන් සම්පූර්ණයෙන්ම කියන කරා කියන එක අඩු වශයෙන් මේ වඳුනාගෙන ඒවා කිසියම් මතම උපදී කරනවා තුමකවත් කියනවා නම් තමයි භාවනාවකට උපකාර වෙයි කියලා කියනවා. දැන් අපි ඔබ
උත්තරේ පළමුවෙන් දෙන්නම් දෙවෙනි ප්‍රශ්නේ මහත්තයා හොඳට බලන්න දේශනාව අහලා මම කිව්වේනේ සීලයෙන්ස එහෙම කරා කියලා මම කිව්වේ උන්වහන්සේට ලැබිච්ච විමුක්තියත් එක්ක සීලයයි විමුක්තියයි කියන මේ දෙකේම බලපෑමෙන් අර සති අකන්ද පවත්ව වැඩි කිව්වේ ඒක නිසා හොඳට දේශනාව ශ්‍රවණය කරන්න නැවත බලන්න මේ සිහිය මේ සමාජ සීලයම නිසා නෙමෙයි සංවරයේ කරේ සීලය නිසා අර සතිය උදව් කරන විමුක්තිය ලැබුවාම අර විමුක්තියයි සිහියයි විමුක්තියයි සීලයයි කියන මේ දෙකෙන් උන්වහන්සේ ගමන් කරන ඒ ගමන් විලාසයෙන්ම තේරුම් ගත්ත උන්වහන්සේ රහතන් වහන්සේ නම මොකද හේතුව අර විමුක්තිය නම්ති සුදු වස්ත්‍රේ උන්වහන්සේ ජීවිත රසපදිනවා එන ආමෘතයක ශ්‍රීලංකත පරමාසයි ගණිතට යනවා කියන කෙනෙමේ ඒක ප්‍රකාශ කරේ අර විමුක්තිය ආනිසංශයක් වශයෙන් පෙන්වන්නට. පළවෙනි ප්‍රශ්නේදී මහත්තයා එතන කිව්වේ මේ කෙලෙස් සම්පූර්ණ නැති කරගෙන භාවනා කරනවා කියන එක නෙමෙයි. තමන්ගේ හිතේ කෙලෙසුන්ගේ උස්සන බවක් නිතර නිතර තියෙනවා නම් ඒක තමන්ට විතරකයක්, කාම විතරකයක්, ව්‍යාපාද විතරකයක්, විහිංසා විතරකයක්, උපන්නුපන්නකේ පාපකේ අකුසලේ ධර්මයේ විතරකයක්. ඒ වගේ කුද්ධා විතක්ක, සුකුමා විතක්ක, මහා විතරකයක්. කුඩා විතරකයක් සියු විතරකයක් බවට පත් වෙන. ඒව විතරක කර 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 ඒ ඔස්සේ හිත යනකොට භාවනා වැඩෙන්නේ නැහෙනි. ඒක නිසා කිවි දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්ම කාරණා ගැන තමයි පොරුවක් තියෙනවනේ. අපි හිතුවේ කාමච්ඡන්දයක් අපට එනකොට අපි කාමයට පත් වෙන ඒක ආදීනව දන්නවනะ. ඒක නැති කරන මෙන්න මේ පිළිවෙත මෙන්න මේකගේ ගුරුවරයෙක් අපි ඉගෙන ගන්න තියෙනවනะ. අර නැගෙන කාම එක පාට යටපත් කරගන්න. එතකොට තමයි භාවනා වෙන්න පුළුවන්. නැත්තම් තමන් අර ඒක තමයි ගුණවත්කම කියලා කිව්වද? දැන් උදාහරණයක් තමන්ගල හොඳ නිහතමානීකමක් තියෙනවා. එතන කරුණා මෛත්‍රිය ගැන තම කෙනෙක් කියන්නේ. එතන කරුණා මෛත්‍රිය නිහතමානීකම මේ මේ ගුණධර්ම තියෙන්න තියෙන යාගේ හිතේ භාවනා වැඩෙනවා. ඒක යා හොඳ සංවරයක්. කාය සංවරයක්, වාචී සංවරයක් තියෙනවා. ඒ වගේම මේ හැමදේම සිහියෙන් කළ පුරුදු වෙන. මෙන්න මේ ගුණධර්මත් එක්ක භාවනා වැඩෙනවා. මෙන්න මේකයි මෙතනදී අපි පැහැදිලි කරන්නේ. නැත්තම් අර සම්පූර්ණ කෙලෙස් යටපත් කරලා භාවනා කරනවා කියන එක නෙමෙයි. ඒකව සරණයි. සාදු සාදු සාමනාත ඉතාලි වලින් දෙන්න ප්‍රශ්න දෙක තුන පිළිතුරු සාමනාත ඉතින් විශේෂයෙන් දෙවෙනි ප්‍රශ්නේ දී වංශ කියවගේ මහත්මයාගේ අවධානය හරි තිබුණා ඒ වංශ කියන දේ තේරුම් ගන්න. අලින් ප්‍රශ්න සාමනාත වංශ කියන පිටර ඉදරම සෑහෙන කොට වෙනවා. ඒ වගේම සාමනාත දැන් අපි අපි වචන පාවිච්චි කරනකොට සමහරවිට අපි කතා කරනකොට අපි අන්නම් දේවල් කියනවා සමහරවිට හිතන්නේ මේක මේ අනිත්‍ය කියනගේ හිතට මොන විදිහට බලපායිද නැත්නම් මේ අහන පුද්ගලයා අපි දන්නේ නැහැ යා මොන ආකාරයේ ධර්ම දර්මතියකද මොකද කියන්න පුළුවන් එයා ඒ අවසන් පුත යමක් කියන්න පුළුවන් මේ අනුව සමානලාට මේ ඥාති සම්බන්ධතා විඳගැටෙන නැත්නම් ඉතිවත් සම්බුදගැටෙන විදිහට ඒ කතාව යන්න පුළුවන් ඒ ඒ නිදේවල් සිදෙන බව පේනවා මේ ධර්මය පරිශීලනය කරන්න උත්සාහ කරන කල්යන මිත්‍රයන් තුළ තවා සයන්ස මේ කාර්ය පිළිබඳවත් ඉතාමත්ම හොඳ අවධානයක් යොමු කරන ඕනේ සයන්ස මේ වචී සීල පිළිබඳව. සර්වසම්මලෙන් අපට අවශ්‍යමයි. මොකද හේතුව එතකොට දැන් මෙතනදී අනිවාර්යෙන් අපට වාක් සුචරිතයේ සමහරක් වෙලාවට දැන් බලන්න අපි පිරිසක් අතර ඉන්නකොට අපි හොඳ දෙයක් කියලා තව කෙනෙක් හිතස් දෙන්න පුළුවන්. මොකද සමහරක් හොඳට අවවාදයක් කරනවා. ඒ අවවාදේ පස්සේ කෙනෙක් හිතා පිළිගන්න පුළුවන් එයා වරදක් පිළිගන්නේ. ඒක නිසා මේ
වාක් සුචරිතය කියනකොට ඇත්තටම කරුණා මෛත්‍රියම පෙරට කරගන්නට ඕනේ. ඒ වගේම තවත් කියනකොට අපි අවවාදයක් කරා කවුරුත් නැති තැනක එයාගේ හිත නොරදින ආකාරයෙන් කරන්නට ඕනේ. සමහරක් වෙලාවට දැන් අපිත් ඒ වගේ දුර්වලතා අපි දැකලා තියෙනවා. මොකද හේතුව පිරිසක් මැද ඉන්නකොට කෙනෙක් අහනකොට අපි සමහරක් වෙලාවට ඒ දේවල් සමහරක් හිතේ දිලා තියෙනවා. ඒ නමුත් ඒක ඒ වෙලාවේ අපි හිතන අපි කරන දේ හරි කියලා. නමුත් පසුව හිතනකොට ඒ දේ වැරදි කියන එක අපට තේරෙන මොකද හේතුව හැමෝම එක මට්ටමේ එක චරිත ලක්ෂණ එක විදිහට මේ හැමදේම ග්‍රහණය කරගෙන දරා ගන්න පුළුවන්කමක් නැහැ. ඒක නිසා පුළුවන් තරම් අපි වචන භාවිතයේදී සංවර වෙන්න ඕන. කතාවකදී හොඳට නරකට දෙකට කටමයි කියන. ඒ වගේ මේ මේ වචනේ පරිසමාප්තිය ගැන අපි හැම වෙලාවෙම අර මේ මේ මෘදු මොලොක් වචන ඒ වගේම ප්‍රියමනාප වචන ඒ වගේ හැමෝටම යහපතක් වෙන දෙන වචනම කතා කිරීම අපිට භාවනාවට බොහොම වැදගත් වෙනවා. ඒකන මේ පුරුදු වෙන එක හැමෝටම හොඳයි. හැමෝටම ප්‍රගතිය ගන්න තියෙන කාරණාවක් වෙනවා. තේරුවන් සරණයි. තේරුවන් සරණයි. අද්දරත් මහත්මයා මම ප්‍රශ්නයක් අහන්න අවශ්‍යයි ස්වාමීන් වහන්සේ. දැන් සීලේ සමාධිය අරමුණු කරගෙන කීපීම තේරුම් ගන්න සීලේ තිබෙන අත්හැරීම කියන ලක්ෂණය නේද ස්වාමීන් වහන්සේ? ඒකද එතන වැදගත් වෙන්නේ කියන එකයි මට දැනගන්න ඕනේ. කියන්නේ දැන් අපි සීලය කියලා අපි ආරක්ෂා වීමේදී සිත කරන අත්හැර දැමීම වැළකීම් ඒවම සමාධියට දැරදා දල්වත් මහත්තයාගේ මුලව ප්‍රශ්නය සම්බන්ධිත මගේ ලොවටා ඒකයි. දැන් අපි ඒ වගේ දැන් අපි පන්තිල් ඒවා ඊට අමතර විතර තියා සීල ආදි වශයෙන් සමාධියේ මිදි යන අත්හැරීම වැඩි වෙනවා. ඒ වගේම මේ හිතට එන සිතිවිලි ධර්ම දේවල්නක් දැන් අපි හිතමු දැන් මම බලන්න ඕන මේ දුක ඇති වෙන්නේ කොහොමද බලන්න ඕන ආදි වශයෙන් දේන විචක්තත් ඒව අත්හරින්න ඕන නේද ස්වාමීන් වහන්සේ? සමාධියට යන්න ඕන කියන එකයි මට දැනගන්න ඕන. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මහත්තයා. අනිවාර්යයෙන් අත්හැරීම් පුරුදු කලේකයි අපට නිවන කරා ගමන් කරන්න සමාධි වැඩෙන්න. අපි දැන් සීලයක් සමාදන් වෙලක් කරන අත්හැරීම. මොකද ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා කියන්නේ ප්‍රාණඝාත අත්හැරිය කියන එක. එතකොට අපි මේ සීලය අදිෂ්ඨාන කිරීම විනය සීලයක් හෝ වේවා සුත්තන්ත සීලයක් හෝ වේවා ඒකට ප්‍රතිපක්ෂව අකුසලයේ අත්හැරීම අපි කරන්නේ. එතකොට අකුසලයේ අත්හැරලා අපි කුසලයේ පිහිටනකොට ඒ කුසලයේ ශක්තියක් කරගෙන අපි සමාධියට ප්‍රඥාවට එකතු වෙනවා. ඒ කියන්නේ හැබැයි කොහොමද අපි කුසලයට අත්හරින් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි අනිවාර්යයෙන් සිත සමාදන් වෙන්නේ සිද්ධ වෙන්නේ පාපය කුසල ලක්ෂණ ඒවා කියන්නේ අකුසල ධර්මයන් සම්පූර්ණයෙන් අත්හැරීමකට තමයි හිත පුරුදු වෙන්නේ. ඒක නිසා ඒ අත්හැරීම තමයි කල යුත්තේ කියන එක මේ බොහොම හොඳයි. ඒක තේරුම් ගන්න කටයුතු කිරීම ගැන සන්තෝෂ වෙනවා. තේරුම් ගන්න. බොහොම පිස්සයි. දුවන් සමාංගල දැන් අපි සාමාන්‍ය සීලයක පංචශීලයේ පිටලා භාවනාව කරනකොට අපි තුල තියෙන ක්ලේශ ධර්මයන් මතුවෙනවා නම් තමයි අපිට බාධා කරන ක්ලේශයන් වවදෝ සුද්වේශයක් කරනවා නේ. එනවා නම් ඒ අවස්ථාවේදී ඒ ක්ලේශය හඳුනා ගැනීමම ඒ කුසලපවට පස්සෙන් තනනසෙ ඒක ආරම්භයක් වශයෙන් මේක යටපත් කරගැනීමේදී උත්සාහ කරනට වැඩි ඒ ක්ලේශයක් විදිහටම හඳුනා ගැනීම ඉතින් උපකාර වෙනවා සම්මත පොඩ පැහැදිලි කර දෙන්න පුළුවන්. තරුවන් සරණයි මහත්මයා. ප්‍රත්‍යයෙන්ම ක්ලේශේ ක්ලේශය අපි හඳුනා ගැනීම කුසලයක්. මොකද කුසලයෙන් අපි ක්ලේශය හඳුනා ගන්නවා. නමුත් ක්ලේශය මතම ජීවත් කිරීම කුසලයක් වෙන්නේ නැහැ. නමුත් දැන් අපි කෙලෙස් පහළ වෙන අවස්ථාවේ ක්ලේශය කියලා පේන්නේ යම් වෙලාවක තේරෙනවා දැන් මට මේ ක්ලේශයක් පහළුණේ කියලා. මේ ක්ලේශි පහළ වුණා දකින්නේ කුසල ධර්මුනේ. ඒකම ඔය යම් දවසක ඉදිරියේ නාම රූප දෙකක ඉදර්ශනය කරනකොට කොසාවසිත අපසාවසිත චිත්ත වීති වශයෙන් අපි කියලා දෙනවා මේ භාවනා කරන හැටි. එතකොට අකුසාවසිත බලන්න කියන අකුසාවසිත බලනකොට හිතේ වැඩගන්නේ කුසාවසිත. ඇත්තටම අකුසාවසිත අරමුණ කරේ දන්නා විතරයි. ඉතින් ඒකෙන් ඒක තේරුම් තමන්ගේ හිතේ ක්ලේශයක් තමන් දකින්නවන හඳුනා ගන්නවා නම් ඒ හඳුනා ගැනීම කුසලයක් කියන එක තේරුම් ගන්න තේරුවන් සරණ. තේරුවන් සරණ. අපතරයි. මම දැන් සමහර ප්‍රශ්න. සාමාන්‍යයෙන් තවත්
ප්‍රශ්න තියෙනවා අද මේ වෙලාව මැදින් මේ පස්සේ දවස් උත්තර දුන්නක් කවන්නේ සාමාන්‍ය සම්මත දැනගන්න ඕනේ අනිත්‍යානුපස්සනාව දුක්ඛානුපස්සනාව අනාත්තානුපස්සනාව කියන එකයි අනිත්‍ය සංඥාව දුක්ඛ සංඥාව අනාත්ත සංඥාව කියන එකයි ඔය මේ දෙකේ වෙනසක් තියෙනවද කියන එක සාමාන්‍ය මහත්තයා දැන් ඔය සංඥාව කියලා කියන්නේ හඳුනා ගැනීම අනුපස්සනාව කියලා කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. ඒතර අනිත්‍ය වශයෙන් යමක් හඳුනා ගත්තා නම් එතන අනිත්‍ය වශයෙන් නුවණින් දැකීමමයි. ඒවගේ දුක්ඛ වශයෙන් යමක් හඳුනා ගත්තා නම් දුක්ඛ වශයෙන් අනුපස්සනාව කිරීමමයි. ඉතින් ඇත්තට මෙතන මේ වචන වශයෙන් පෙන්වුවාට එකම කාර්යයක් වෙන්නේ එකම විදියට භාවනා වැඩින ආකාරයේ මේ පැහැදිලි කරන්නේ. ඒකට වචන වලින් තමයි මේක වෙනස් කරලා තියෙන්නේ. අර මේ එකේක තැන්ව දේශනා විලාස වලින් මෙන්නා තිබෙන තෙරුවන් සරණයි. එහෙමයි තමයි සරණයි සරණාංශ. ස්වාමීන් වහන්සේ දැන් මෙතෙන්දි ඔබවහන්සේ මතක් කරා මේ නුවණින් මෙනෙහි කරනවා කියන කාරණාව. ඒ වගේම ඔබවහන්සේ කලින් මතක් කරා යෝනිසෝ මනසිකාරය කියන කොටත් නුවණින් ප්‍රඥාවෙන් නුවණින් මෙනෙහි කිරීම මනසිකාරය කියන කාරණාව. ස්වාමීන් වහන්සේ ඒ තුල දැන් අනිත්‍යං ප්‍රශ්නාව දුක්ඛං ප්‍රශ්නාව ගැත්තමත් මේ ඒ නුවණින් තථාගත ධර්මයේ තථාගත මාසේ දේශනා කළ ධර්මයේ නිරන්තරව මෙනෙහි කිරීම අනිත්‍යං ප්‍රශ්න වෙන්න පුළුවන් දුක්ඛං ප්‍රශ්න වෙන්න පුළුවන් එන්නේ ප්‍රාණාත ඒ දෙ මෙනෙහි කිරීම කියන්නේ තේරුවන් සරණ අනිත්‍ය වශයෙන් යමක් දකිනවා නම් නොනින් දකිනවා නම් ඒක තමයි අනිත්‍ය ප්‍රශ්නාව නැත්නම් මේ ධර්මයේ හැමදේම නොනින් මෙනෙහි කිරීම කියන්නේ අනිත්‍ය වශයෙන් නොනින් මෙනෙහි කිරීම කියන්නේ සමහරක් වෙලා දැන් අපි කටවචෙන්ද තියෙන අනිත්‍යයි දුක්ඛයි ඒකනේ ඒක එතකොට නෙවෙයි නෝනේ මෙනෙහි කිරීමක් නෙවෙයි දැන් අපි හිතමු දැන් ඔන්න තමන් ළඟ තියෙන දේකට දැන් නැති වෙන අනිත්‍ය කියන ඔන්න ඊට වටිනාකම නැතිවෙද්දි අනිත්‍ය කියන්නේ ඒ වෙලාවට කියන්නේ නිත්‍ය සංඥාව කතා කරන්නේ ඒක එතකොට ඒ වගේ තැන් අපි අවබෝධයෙන් තොරව මේ වචන භාවිත කරනවා අයියෝ අනිත්‍යයි නැත්නම් දුක්ඛ දුක්ඛ කියලා අපි කියන ඒ නෝනින් තොරව පිට වෙන වචන ඒතකොට ඒක නිසා අපිට මේ වචනේ කියන එකම හැම වෙලේම අනුපස්සනාව කියලා ගන්න බැහැ අනුපස්සනාව කියන්නේ අනිත්‍ය අපි දකින නුවණේ නියම ධර්මයේ දැකලා දැන් උදාහරණයක් අපි ගත්තොත් අද වර්තමානයේ ගොඩක් ස්වාමීන් වහන්සේලා කියනුනේ ඇස අනිත්‍යයි කියනවා. බාහිර රූපේ අනිත්‍යයි කියනවා කියවන්න කියනවා බලන්න කියනවා. දැන් ඇස අනිත්‍යයි කියනකොට ඇස හරියට දකින්නේ කොහොමද වුණ අනිත්‍ය වරන්නේ. ඇස දකින්නේ නැතුව දැන් ඇස ගත්තාම මේ ඇස කියලා කියන්නේ මෙතන වෙන සසම්භාර අසම්භාර ભેදයක් තියෙනවා. ඒ වගේම සම්මුති පරමාර්ථ ભેදයක් තියෙනවා. ඒ වගේ මේ පරමාර්ථ ඇස තෝරගන්න යනකොට මේ ඇහිිත රූප කලාප 63ක් තියෙනවා. කර්මෙන් හටගත්ත රූප කලාප තියෙනවා. චිත්තෙන් හටගත්ත රූප කලාප තියෙනවා. ඍතුෙන් හටගත්ත රූප කලාප තියෙනවා. ආහාරෙන් හටගත්ත රූප කලාප තියෙනවා. එතකොට කර්මෙන් හටගත්ත රූප ගත්තාම චක්කු දසක කලාප. එවැනි භාව දසක කලාප. කාය දසක කලාප. ඒක රූප 30ක් තියෙනවා. ජීවිත නවකත රූප 9ක් තියෙනවා. චිත්තජ අෂ්ටමක 8ක් තියෙනවා. උතුජ අෂ්ටමක 8ක් තියෙනවා. ආහාරජ අෂ්ටමක 8ක් තියෙනවා. කියලා 63ක් තියෙනවා. මේ 63ක වූ රූප කලාප තොල් මිටි මිටි වශයෙන් ඒවා දකිමින් මිටි මිටි වශයෙන් විපස්සනා කරනවා අපි කියන්නේ කලාප විපස්සනාව කියලා. නැත්නම් මේ කලාපයකට රූප බෙද බෙද මරගෙන විපස්සනා කරනවා අපි කියන්නේ අනුපද ධම්ම විපස්සනාව කියලා. එහෙමනම් දැන් ඇස අනිත්‍යයි කියනකොට ඇස හැදිලා තියෙන මොනවාගෙන පටවියාපෝ තේජෝ වායුක බෝධ රූපයන් සහ උපාදාය රූපයන් කි. එහෙමනම් මේ ඇතුළත තියෙන රූප කලාප විස්තර. රූප කලාප සමුදාය. ඒ චක්සු ප්‍රසාදයේ එක රූපයක්. මේ චක්සු ප්‍රසාදයේත් එක බොහෝ රූප තියෙනවා. ඒත් මේක කලාප විපස්සනාවක්ද අනුපද ධම්ම විපස්සනාවක්ද කියලා අපි තෝරාගෙන අපි හඳුනගෙන තමයි මේක අනිත්‍යානුපස්සනාවකද වඩන්නේ. නැත්නම් ඇස අනිත්‍යයි, ඇහැට කියන රූපය අනිත්‍යයි, උපදින විඥානේ අනිත්‍යයි කිය කියනකොට ඒක අනිත්‍යානුපස්සනාවක් වෙන්නේ නැහැ. ඒක හැවිලි අනිත්‍ය වෙන එක දැකීමක් විතරයි, මෙනෙහි කිරීමක් විතරයි. ඒක නොනින් මෙනෙහි කිරීමක් වන්නේ නැහැ. මේක ඒක නිසා කියන්නේ අනුපස්සනාවේදී නියම නොනින් මෙනෙහි කිරීම කියන එක වෙනස තෝරා දෙන්න අපි තෝරා ගන්න මහන්සි ගන්නට තෙරුවන් සරණයි. සත්‍යයන් තේකන මොහොතින් බඳුනා මේ ඔබවහන්සේ කියපු ඒ ආචාර්යට ඒ අසංචයි වචනින් කියන අර්ථය ගැන නිමෙත් මම ඉස්මතු ගන්න හැදීකනත් අපි අර කිසියම් නිමෙත් ඒ කියන්නේ තමයි ඒ නිමෙත් සති නිමෙත් අඳුනාගෙන සති නිමෙත් වර්ධනය කරගෙන රතිනින් සිත පිටවාගෙන හිත හම්සු මතුන්ට ශාන්තිතාවයකට පත් වුණාම තමන්ට හැකියාවක් තිබෙනවා ඒ ඒකාගු සතියේ නිස්සව
kisiam dharma kandayan menihi karanna prajñāna nīti ekenne ekenne abhyata e deval buddhingata menihi karanna menihi kirima tulin kisiam avabodayak laba ganna sarana ithin e ākhari menihi kirimak gana tamai sarana udahas kare ithin ehema nathuwa mama dannawa samahara kalyan mitrin bhavana karana aya ehemata mekata සුදානම් නැතුව යය වෙනම කරනවා ඒකත් වෙනම ක්‍රමයක් ඒ කියන්නේ හිත සමාධි කරගෙන සමහිත සමතේක සමාධියකට වඩාගෙන අනිත්‍ය දුක්ඛ නාත්මේ පෙනේදී මේ පේනවා ප්‍රකෘතිමින් පේනවා දකින්නවා දැක්මක් ඇති වෙනවා කියලා ඒ වන්කමක් තියෙනවා ඉතින් ඒ වන්කම ඔතන නැති වෙනවා එහෙම නැතුව අර මෙහි කළා යකනන්ද භාවනා ක්‍රමයට ඒ කියන්නේ දකින්න මෙහි කළා ඒ සමාධිගත වූ සිතෙන් භාවනා කරන්න තියෙනවා කියන අවබෝධය ඉන්නවා සවනවා ඒ කියන්නේ මේ කල්යන මිත්‍රප විස්තරසන නැති දෙපැත්ත මේ ආකාරයට ඉස්සරහට අවස්ථාවක් කරන්න ඇති ඒ කිසිම කෙනෙක් සමග ලැබීම දෙන ප්‍රොරවල් සයන්ස් මම සාකච්ඡා විස්තර කරේ අපි කරන උත්සාහ ගැන සයන්ස් බොහෝ විට ඒ මම ඉස්සෝ කියේ ගණන්ද උත්සමයට වගේ කියන හිත සමාධිගත කරගෙන ධම්ම විචේකවත් ඉගෙන ගන්න තත්ත්වයක් ධර්මයේ මෙන්න කියන විදිය වාන්සි දෙන්න සයන්ස් සර්වසර්ණේ මහත්තයා ඇත්තට මමත් අර ඒ කරුණ මතක් කරේ සමහරක් වෙලාවත් දැන් ඔය අපි අර නියම සමාධියකට නොබැස අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න සමහරක් දැන් අපි වලත් දැන් මෙහෙට ඔය කමටහන් දෙනකොට ඉතින් සමහරක් වෙලාවත් ඉතින් මේ තේරෙන්නේ නෑ මේ මොනවද කරන්න කියලා අපිට තේරුම් කියලා දෙන්න බැහැ කියලා දුන්නොත් පිළිගන්නේ නෑ ඉතින් සමහරක් වෙලාවත් මේ ආනාපානසති භාවනාව වඩන විනාඩි 5-10 මෙන්න ඊට පස්සේ කියනවා සම්පූර්ණයෙන්ම නාම රූප දලුව අනිත්‍ය කනාත් බර දැන් මේ සම්පූර්ණ නාම රූප හිස්සුන දැන් මම නිවන් දැක්කා. ඉතින් හිතා ගන්නට බෑ මේ වගේ මනුස්සක් මෙයාට කොහෙන් හැදුනේ? අත මේ වගේ විකාර දෙයක් මෙකට කොහෙන්ද ගලගත්තේ? ඉතින් අපි කොච්චර කර්ම කියලා දුන්නොත් මේකට ඒක කාලයක් තිස්සේ අර පුරුදු කරන දෘෂ්ටියක් තියෙනවා. දැක්මක් තියෙනවා. ඉතින් ඒක එතන හැම කරන මහන්සි ගන්නෙ නෑ. ඉතින් ඒක නිසා තමයි අර මම කියලා නෝනින් තොරව අනිත්‍ය දුක් අනාත්මගේ වරණ ගියාට ඒ හරිය නාම රූප දෙකව දැකලා නැහැ. අදම ගන්න පතවි ආපෝ තේජෝ දැකලා නැතුව තමයි මේ හිතරෙන් දේව වෙහි කරගෙන කරගෙන යනවා. ඉතින් ඒක නිසා තමයි අර ඒ දුර්වලතා අපි දැකලා තියෙනවා. ඉතින් අර ඒ දුර්වලතා වලින් මගේ හැරෙන්ටයි මම හැමෝටම පොඩි විදේශනාව කරන්නේ. ඉතින් ඒක නිසා ඉතින් මේ බොහොම සතුටුයි නිවැරදි ධර්මය, නිවැරදි මාර්ගය තේරුම් අරගෙන තමන්ගේ ජීවිතය සකස් කරගන්න මහන්සි ගැනීම ගැන. ඉතින් මේ දැන් තව වෙන මොකුත් විශේෂයක් කියන්න තියෙනවද දැන් කාටවත් අහන්න දැන් අපිට මේ තව ස්වයංවාසී වෙලා ඉවරනවා ඔයගොල්ලන්ගේ අවසාන අවස්ථාව ප්‍රශ්න තියෙන ප්‍රශ්න දෙකක් ලින්ගිනේ මහම්සේ සාමිනාන්ත මේ දැන් අර විමොක්ක මුඛ කියලා එහෙම කියනෝනේ මේ එක අනිත්‍ය අනුපස්සනාවෙන් හරි ඒක අනුපස්සනාවකින් නිවන කරා යන්න පුළුවන් කියලා සාමිනාන්ත මේ මම කියමු සූත්‍රයක් තියෙනවා විත්තක සත්ත සංඥා සූත්‍ර කියලා අංගුත්තර නිකායේ මේ තියෙන සූත්‍රයක් සාමිනාන්ත ඒක අර සංඥා හතක් ගැන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ සංඥා හත මේ භාවිතා බෞලිකවත වුණාම මේ මහත්ඵල මහානිසංස වෙනවා කියලා සාමයේ. ඒකේ මුලින් කියන්නේ අසුබ සංඥාව, ඊළඟ මරණ සංඥාව, ආහාරයේ ප්‍රතිකූල සංඥා, තරව ලෝකයේ අනිත්‍ය සංඥා, ඊළඟ පස්වෙනි එක අනිත්‍ය සංඥා, හයට කියනවා අනිත්‍යයි දුක්ඛ සංඥා, හත්වෙනි එක කියනවා දුක්ඛයි අනාත්ම සංඥා කියලා. සාමනන්ත මේ දැන් අනිත්‍ය සංඥාවේ මේ හැමකේම මේ ඒක වැදුනම ඒක ඒ සිතින් ඉන්නකොට ඒ සංඥාව මේ බහුල කරාම වෙන ප්‍රතිඵල කියනවා. ඒ ප්‍රතිඵල නැත්නම් තේරුම් ගන්න තමන්ගේ භාවනාව වැඩි නැහැ කියලා බුදුහාමුදුර දේශනා කරනවා. එහෙම ඒ ප්‍රතිඵල තියෙනවා නම් ඒ භාවනාව වැඩිලයි කියලා කියනවා. ඒකත් සමිනවද මේ අනිත්‍ය සංඥාවෙන් බහුල වුණාම එන ප්‍රතිඵලයේ විදිහට ඒක කියන්නේ හිත ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් මිදෙනවායි කියන එක. ඊළඟට මේ දුක්ඛ සංඥාව මේ අනිත්‍යයි දුක්ඛ සංඥාව මේ බහුල කරලා පුරුදු වුණාම මේ ප්‍රමාදෙහි කුසලදර නැහැ ප්‍රමාද වෙන එකට බය වෙනවායි කියන එක නිකන් අවි අමෝරාද අඩු ඇති වදකීව ඉස්සරහින් වගේ බය වෙනවායි කියලා. ඒක ඊළඟ සංඥාවක අනාත්ම සංඥාවට කියනවා මේ පරිඥානක මේ කයේ බාහිර සියලු නිමිති කෙරෙහි පහවෙගිය අහංකාර මමංකාර මාන ඇති ඉක්ම වූ ත්‍රිවිධ විද මාන ඇති ශාන්ත වූ මොනවට මිදුණු සිත් වෙයි කියලා.
එතකොට ස්වාමීන් වහන්සේ අර මට තියෙන ප්‍රශ්න තමයි ස්වාමීන් වහන්සේ මේකද අපි එක්ක මේ එක සංඥාවක් වැඩෙනකොට අනිත් ඔක්කොම සංඥා එක්ක වැඩෙන්න ඕනේ එහෙම නැත්නම් අපි හැම භාවනාවක්ම වඩන්න ඕනද මේ වගේද කියලා හිතන ස්වාමීන් වහන්සේ තේරුණානේ මහත්තයා දැන් ඔය ඔය අනුපස්සන හතරෙන් පළවෙනි හතර ඇවිදින් කිය සමස මිශ්‍රිත විදර්ශනාවට බලවෙච්ච කමතහන් පළවෙනි හතර අවසාන දින කෙරෙන්න සුද්ධ විපස්සනාවට ගන්න කියන්නේ එතකොට යම් දවසකදී අපිට එකපාර්තම අනිත්‍ය විතරක්වත් දුක්ඛ විතරක්වත් අනාත්ම විතරක්වත් වඩන්න බැහැ මහත්තයා මොන්නේ අපි හැම වෙලේම යෝගාවචර ආගන්තුකසින් අනිත්‍ය දකින්න අනිත්‍ය නොදැක දුක්ඛ දකින්න බැහැ දුක්ක නොදැක් අනාත්ම දකින්න බෑ. ඒකයි කියන්නේ අනිත්‍ය දකින්න, අනිත්‍යවද දුක්ක දකින්න, දුකේ අනාත්ම දකින්න කියලා කියන්නේ. නමුත් කාලයක් තිස්සේ අනිත්‍ය දුක අනාත්ම තුනම ප්‍රගුණ කරගෙන ප්‍රකට කරන සංකාරූපික ඥාන දැක්ව යනවා. සංකාරූපික ඥානෙ එහා පැත්තට මෙයාට නිවන් පිවිසුනේ නැත්නම්, නිවන් යන්න තරම් පාරමී ශක්තියක් නැත්නම්, ඒ විශාල බැම පහින්ද බැරි නම්, අන්න ඊට පස්සේ මේ ආචාර්ය මහසර් ශිෂ්‍යයන් පුහුණු කරනවා. බංගාණු පස්සනාවෙන නැවතත් ඒ සංකාරපෙක්ඛ ඥානෙ දක්වා යනකොට මේ අනිත්‍ය දුක් අනාත්මේ ත්‍රි ලක්ෂණෙන් තමයි විතරම ප්‍රකටම ලක්ෂණේ මොකද්ද? අන්නේ ප්‍රකටම ලක්ෂණේ වරන්නේ කියන. අන්න එතකොට අපි කියන්නේ අනිත්‍ය නම් අනිත්‍ය විතර, දුක්ඛ නම් දුක්ඛ විතර, අනාත්ම නම් අනාත්ම විතර කියලා. නැත්නම් අර මොළේනම වර්ණ කතාවක් නෙමෙයි කියන්නේ. ඒක නිවැරදිව තේරුම් ගන්න පුළුවන් සරලයි. හොඳයි සයින කොම්පි. ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනදා වගේම ස්වාමීන් වහන්සේ විසින් අද ඉදිරිපත් කරන කරුණු අපිට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙනවා යෝගී ජීවිතයට. ඒ වගේම අපි මේ විදිහට ධර්ම මණ්ඩපයේදී හමු වෙලා සතියට කීප වාරයක්ම අපි මේ විදිහට ධර්ම ශ්‍රවණය කරලා ධර්ම මානසිකාරයේදීලා කුසල ධර්මයන් ගොඩක් රැස් කරගන්නවා. ඒ වගේම ඒක අපේ භාවනා ජීවිතයටත් ගොඩක් උපකාරී වෙනවා. ඉතින් ඒ පිළිබඳව අපි හැමෝම සතුටු යුතුයි. ඒ උපදව ගන්නා සියලු කුසල් අපි ප්‍රථමයෙන්ම අපිට අද දවසේ ධර්ම දේශනාව පැවැත්වුව පූජ්‍යපාද දිගණ සුගතවන්ත ස්වාමීන් දැන් වහන්සේට අපි පිරිනමනවා. ඒ වගේම අපිට දැනගන්න ලැබුණා උන්වහන්සේගේ පැවිදි ජීවිතයේ ඉතාමත්ම වාසනාවන්ත දවසක් ඊයේ පසු වුණු බව. පැවිදිගේ වසර මම මතක හරියට වසර 18ක් ඊයේ දවසේදී පිරුණා. ඉතින් ඒ වෙනුවෙන් උන්වහන්සේට අපි අපේ හදවතින්ම නැගෙන සුභාසින්සනේ අපි පළ කර සිටිනවා. ස්වාමීන් වහන්සේ වහන්සේ මේ කරන සාසනික සේවා කටයුතු තව තවත් දියුණුවේවා, තව තවත් ධෛර්ය වීර්ය ලැබේවා. අපි වගේ ධර්ම පිපාසයෙන් ෆිට්නස් සිටින පිරිසකට මෙවැනි ධර්මයන් දීමෙන් තව තවත් වහන්සේගේ ඒ පුණ්‍ය ඒ පින වැඩි වේවා, ඒ පින වැඩි වීම තුළින් පතන බෝධියකින් නිර්වාණ ධාතුව අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිට මේ අවස්ථාව ලබා දෙන වසර ගණනාවක් තිස්සේ මේ අවස්ථාව ලබා දෙන දරුවත් මහත්මයාටත් මේ සියලු කුසල ධර්මයෙන් නිදුක් නිරෝගී සුවස්ථ වේවා, ඒ පවුලේ හැමටත් නිදුක් නිරෝගී සුවස්ථ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද සම්බන්ධ වන සියලුම කල්යාණ මිත්‍රයන්ටත් ඉතාමත්ම කෘතඥතාව වෙන පළ කරනවා. ඒ සියලු දෙනාටම වහවහ චතුරාර්ය සත්‍ය ධර්මයේ උපයෝග චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට අද මේ ස්වාමීන් වහන්සේ විසින් කරන ලද ධර්ම විස්තරයේ උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ස්වාමීන් වහන්සේ කියමු වෙනවා. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඉතින් අද අපටත් අවස්ථාවක් ලැබුණ හැම දෙනා අතරම ධර්මඥාන භාවනාඥාන බෙදා දෙන්නට. ඉතින් ඒ වෙනුවෙන් පුරෝගාමිත්ව කියන කටයුතු කරපින්වත් ඒ දලුවත් මහත්මයා ඇතුළු කොට ඇති මේ පින්වත් සත්පුරුෂ මණ්ඩලයේ සත්පුරුෂ සමාගමට මේ කරගෙන ධර්ම සේවාව අඛණ්ඩව කරගෙන යන සිරි ශක්තිය, ධෛර්ය, වීර්ය, වාසනා, රත්නත්‍රය ආශිර්වාද ලැබේවා. ඒ වගේම ධර්මයේ වෙනස් වෙන ධර්ම විකෘති වෙන කාලයකට ඇවිල්ලා තියෙනවා. එවැනි යුගයක නිවැරදි ධර්මයේ නිවැරදි ආකාරය වටහා ගැනීම යෝනිසු මනසිකාරයේ ධම්මාන් ධම් පටිපන්න අවස්ථාව, ඒ වගේම
මෙතන කියවෙන මේ අනීග ආයන්ත චින්නසෝත ආබන්ධන කියන මේ රහත් ගුණයන් නැත්නම් ඒ රහතන් වහන්සේ නමක් කියලා තිබෙන ගුණ එහෙමනම් රාග ආදී දෝෂයන්ගේ නිදහස් වෙච්ච මාර්ගයේ කෙලවරට පැමිණි තෘෂ්ණානන්ද ශෝතේ සිඳගත් ඒ වගේම තණ්හා ආදී බන්ධනයන්ගෙන් අත මිදුණු අජරාමර අමා මහ නිවන් සුවබෝධය දක්වා මේ පින්වත් සෑම දෙනාට මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා මෛත්‍රීසේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරනවා. ඉතින් අද දවසේ කරපු මේ සාකච්ඡා දේශනාව සාකච්ඡාවත් රෙකෝඩ් කරලා තියෙනවනම් මේ අපට ශ්‍රවණය නැත්නම් අපට බෙදා හරින්න මේ සවන් සිසුර මේ ඇතුළෙම අපට මේ එඩිට් කරලා එක යොමු කරනවා නම් හොඳයි. ඒක අපට පුළුවන් අනිත් අයට ෂෙයා කරගන්න. හොඳයි. එහෙමනම් හැම දිනාටම තෙරුවන් සරණයි දීර්ඝාෂි ලැබේවා. Sadhu. 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 Sadhu.